අයිබෝවන්. අපේ ඉස්ලාම් සහෝදර ප්‍රේක්ෂක ජනතාවට අපේ සුබ රාමසාන් දිනයක් ප්‍රාර්ථනා කරමින් සතියේ සමාජ කටගැස්ම දෙරණ 360 ආරම්භ කරන්නට සූදානම් වෙනවා. නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ගරු ඇමතිතුමන් චන්දිම වීරක්කොඩි මැතිතුමන් අද අපේ ප්‍රධාන ආරාධිත අසුන හොබවනු ලබනවා. ඔබතුමන්ට අයිබෝවන්. ඔබතුමාගේ අමාත්‍යංශයේ මහජන දිනය කවදද? බදාදා තමයි අමාත්‍යංශයේ සාමාන්‍යයෙන් මහජන දින හැටියට පවත්වන්නේ. සාමාන්‍යයෙන් යම්කිසි කෙනෙකුට ඔබතුමා මුණගැහෙන්න ඕන නම් මොකක්ද තියෙන ක්‍රියාදාමය? මොකක්ද ප්‍රොසීඩිය එක? අතරමැදි මම සතියන්තේ සෙනසුරාදා ඉරිදා මගේ මහජන දිනය මගේ නිවසේදීත් තබරාදුව කාර්යාලයේදීත් පවත්වනවා. ඒක නිරන්තරයෙන්ම පවත්වන දෙයක්. ඊට අමතරව මම අමාත්‍යංශයේ රැඳී සිටින ඕනම වෙලාවක අත්‍යවශ්‍යම ප්‍රශ්නයක් තියෙනවා නම් මම පෞද්ගලිකවම ඕන කෙනෙක් හැම වෙලාවෙම හමු වෙනවා. එහෙම නැත්නම් මගේ ලේකම්වරු හමු වෙන අවස්ථාවක් තියෙනවා. ඒ වගේ එහෙම නැත්නම් මගේ දුරකථනය හැම වෙලෙම වගේ උත්තර දෙනවා මම රැස්වීමක නැත්තම්. ඒ වගේ ඕනම විදියකට අංකයක් ගන්න ඕනේද මහජන දිනයේදී ඇමතිතුමා හම්බ වෙන්න ඕන? එහෙම එකක් නම් එහෙම සම්ප්‍රදායක් මගේ තිබිලා නැහැ. මේ ගාල්ලේ නම් මේ අමාත්‍යංශයේ මෙතෙක් තිබුණේ නැහැ. මන් දන්නේ අලුත් අමාත්‍යංශයේ එහෙම එකක් දාලා තිනවද කියලා. නේද අපි හිතමු කවුරු හරි කෙනෙක් ඇමතිතුමා හම්බ වෙන්න අංකයක් අරගෙන පිළිවෙලට ඉතාමත් වැදගත් විදිහට ඒ નિયમિત ප්‍රොසීඩියක අනුගමනය කරලා ආවහම පොළු වලින් ඔළුවට ගහලා ඔළුව පලනවා නම් ඔබතුමා අනුමත කරනවද? පොළු වලින් ඔළුවට ගහන්නේ? එහෙම මම නම් කිසිම විදියකින් එහෙම අනුමත කරන්නේත් නැහැ. එහෙම දෙයක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. නිපුණතා සංවර්ධන සහ වෘත්ති පුහුණු අමාත්‍යංශය එහෙම නොවුණට සෞඛ්‍ය අමාත්‍යංශයේ එහෙම මහජන දිනේ ගිය අයට පොළු වලින් ඔළුවට ගහලා ඔළුව පලපු එක ගැනත් ඔබතුමා අනුමත කිරීමක් නොකරනවා ඇති. ඇති පැහැදිලිවම අපි මහජන නියෝජිතයෝ හැටියට මහජනතාව හමුවීම අපේ වගකීමක්. ඒ වගේම මහජනතාවත් තේරුම් ගන්න ඕන කියලා අපි විශ්වාස කරනවා. දැන් මගෙන් මම බොහොම මිනිසුත් එක්ක සම්බන්ධයිඳ මගෙන්මයි ටෙලිෆෝන් කරලා අහන්නේ බොහෝ දෙනෙක් මේ ඔබතුමා දේනවද මහජන දිනේට එනවද? සමහර වෙලාවට මට හිතෙනවා ඉතින් මම මේ වැඩ ඇස්සේ ටෙලිෆෝන් එක උත්තර දුන්නා මහන්නේ අද එනවද කියලා. මම එන්නද කියලා. ඉතින් ඒ වගේ සමහර වෙලාවට ඇවිල්ලා මගෙන් මං ගාවට මේ එන්න ඕනේ නැති වැඩකටත් ඇවිල්ලා මම මෙන්න මේක දීලා යන්නාවි කියලා. ඉතින් ඒ වගේ මිනිසුත් මං හිතන්නේ යම් තාක් දුරකට තමන්ට වෙන තැනකින් ඊට පාසුවෙන් විසඳ ගන්න පුළුවන් ප්‍රශ්න විසඳ ගන්න උත්සුක වෙනවා නම් අපි කාට කාටත් හොඳයි. ඔබතුමා හිතන්නේද සයිටම් ප්‍රශ්නේ රජේ විසඳන්න හදන විදිහ අසාර්ථකයි කියලා? නෑ, පැහැදිලිවම සයිටම් ප්‍රශ්නය පිළිබඳව අපි මේ සයිටම් කියලා කිව්වම මේක ආරම්භ කරේ යම් වැදගත් හේතුවක් මත අපේ පසුගිය රජය. ඉතින් එතකොට ඒ හේතුව කුමක් හෝ වේවා ක්‍රමවේදය සහ යම් යම් ගැටලුතාවයන් ශිෂ්‍යයන් තුළ ජනතාව තුළ රටේ මේ වන විට නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් අපිට රජයක් හැටියට මහජන මතයට ඇහුම්කන් දීලා ඒ අරමුණ මොකද්ද වුනේ කියන එක හොයලා, මේක අමුතුවෙන් පටන් ගත්ත දෙයක් නෙමෙයිනේ. ඒ කාලේ එයා පටන් ගන්නකොට හිටපු සෞඛ්‍ය ඇමතිතුමා තමයි අද ජනාධිපතිතුමා. එදා හිටපු ජනාධිපතිතුමාත් අද අපේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්. එදා හිටපු ඒ කැබිනට් මණ්ඩලයේ බොහෝ දෙනෙක් අද ඉන්නවා. ඉතින් මේක මේ කාගේවත් පෞද්ගලික දෙයක් නෙමෙයිනේ. රටේ අධ්‍යාපනය වෙනුවෙන් යම් තීන්දුවක් අරගත්තා නම් රජය හැටියට, ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රජය වෙන්න පුළුවන්, ඒකාබද්ධ රජයක් වෙන්න පුළුවන්, එක් ජාතික පක්ෂ රජයක් වෙන්න පුළුවන්. ඒ ගත්ත තීන්දුවක හොඳ පැත්තක් තියෙනවා නම් ඒ හොඳ පැත්ත බලලා, නොගැලපෙන දේවල් තියෙනවා නම්
ඊට වැඩි දියුණු කරන්න දේවල් තියෙනවා නම් මම හිතන්නේ මේවා අපි විවෘතව සාකච්ඡා මාර්ගයෙන් සියලු දෙනා එකතු වෙලා ගත යුතු තීන්දුව මොකද මේ තීන්දුව ගන්නේ රටේ අනාගතය වෙනුවෙන් හොඳ අපි මේ අදහසට මොහොතක් ඉඩ ලබා දෙන්න රජය මගින් පනවා ඇති කොන්දේසි විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරනු ඇත. කොහේ තියෙන කොන්දේසියක් ගැනද මේ ජනාධිපති ලේකම්වරයා කතා කරන්නේ? අදාළ කොන්දේසි සම්පූර්ණ කරන තෙක් අපි එකඟ වුණේ මේ තෙක් කතාවලට නෙමෙයි. කවුද මේ කෑල්ල එකතු කළේ මෙතෙන්ට? දෙවෙනි තුන්වෙනි කාරණා සම්බන්ධයෙන් මං හිතන අපි ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙන්න ඕන. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ස්වාධීනත්වයට අහපක්ෂපාතිර කිසිදු ආයතනයක හෝ පුද්ගලයෙකුගේ බලපෑම සිදු නොවිය යුතුයි කියන එක පුද්ගලයෙකුගේ කියන කාරණේ ජනාධිපතිතුමාට මෙතෙන්ට දාන්න සිද්ධ වුණා. හතරවෙනි කාරණේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. සයිටම් ආයතනයේ දැන්ට ඉගෙනුම් ලන් සිසුන්ගේ පාඨමාලා වෛද්‍ය සභාව පිළිගත් ක්‍රමවේදය අනුව අපි එකඟ වුණේ මේකට නෙමෙයි. අපි කිසිසේත් මේ එකඟ නොවිච්ච කාරණා ගණනාවක් මේක ඇතුළට රිංගෝලා තියෙනවා. කවුද කොටස් වරඳ පොලක් ගැන කතා කළේ? සයිටම් ආයතනයේ පරිපාලන ව්‍යුහය වෙනස් කරමින් රජයේ හා පෞද්ගල ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස කටයුතු කිරීමට විදිහ. කිසිසේත්ම මේකට නෙමෙයි අපි එකඟ වුණේ. අපි කිව්වේ සයිටම් වහා ඔහොසි විය යුතුයි, ඒක පූර්ණ ජනසතුවකින් කෙලවර යුතුයි කියන කාරණේ. කවුද රෝහල විතරක් පවර ගන්න කිව්වේ? මේක කිව්වේ රාජසේනාරත් ඇමතිවරයා. ජනාධිපති ලේකම්තුමා වහාම හෙළි කළ යුතුයි. කවුද මේ බලපෑම කළේ? ජනාධිපතිතුමා එකඟ වෙච්චේවට අමතරව රාජිත ඇමතිවරයාගේ හිතේ තිබ්බ දේවලුත් ඒකට එකතු වෙලා තියෙනවා. මේ විකෘති ලියවිල්ල වෙනස් කරලා හැබෑ ලියවිල්ලක් එළියට ගන්නට උත්සාහ කරමින් ඉන්නවා. හැබැයි ඒ උත්සාහය අසාර්ථක වුණොත් නැවත ඕනෑම මොහොතක අකණ්ඩ වර්ජනයක් කරා යෑමට අපි මැලි වෙන්නේ නැහැ. සමහර විට ජනතාවට මීටත් වඩා දැඩි දුෂ්කරතාවන්ට පත් වෙන්න වෙයි. නමුත් අවසානයේදී ජනතාව ජයග්‍රහණය කිරීම සඳහා ඕනෑම ක්‍රියාමාර්ගයක් වෙත යන්න අපි පසුබට වෙන්නේ නැහැ. රජයේ වෛද්‍යාරංගයේ සංගමයත් එක්ක කරන සාකච්ඡාවලදී ජනාධිපතිවරයා පමණයි ඉන්නේ අපිත් එක්ක. අපි බාර දීලා තියෙන්නේ අනිවාර්යෙන්. ඒක එක එක කාලෙට කියනවා. කාලයක් කිව්වා අපේ සභාපතිතුමා සෞඛ්‍ය ලේකම් වෙනවා කියලා. දැන් සමහරු කියනවා අපේ සභාපතිතුමා ජනාධිපති වෙනවා කියලා මේ රටේ. රටේ ජනතාව හිතනවා නම් එහෙම වෙන්න ඕන කියලා ඒ දේ කවදා හරි සිද්ධ වෙයි. අපිට රජේ මාරු වෙන්න අවශ්‍ය නැහැ. මේ ඇමතිවරයා මේ පුටුවේ වැඩිකල් ඉන්න එකක් නැහැ මේ විදියට හැසිරුණොත්. රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය හමුවෙන් ඇමතිතුමා අතුරු කතා කිහිපයක් කියවෙනවා. එකක් තමයි ජනාධිපතිතුමා සහ මේ සංගමය අතර තිබුණු සාකච්ඡාව විකෘති කරලා මාධ්‍යයට ඉදිරිපත් කරන්නට තරම් සවිශක්තිමත් උදවිය එතුමා වටේ ඉන්නවා. මොකද්ද මේ ප්‍රශ්නය? නෑ දැන් අලුත්ම තත්ත්වය තමයි හෙට උදේ 11ට අතිගරු ජනාධිපතිතුමාගේ කාර්යාලයෙන් මේ කාරණය සම්බන්ධව මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට සියල්ල සූදානම් කරලා තියෙනවා. දැන් අපි චතුටු වෙන්න ඕන මේ ප්‍රශ්නය පිළිබඳව ජනාධිපතිතුමාම ඍජුව මැදිහත් වෙලා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට පිළිගන්න පුළුවන් නායකයෙක් තමයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. එතුමා සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියටත් බොහොම ලෙන්ගතුව සම්බන්ධව කටයුතු කරා වෛද්‍යවරුත් එක්ක. එතුමගේ කාලේ තමයි වෛද්‍ය නිලධාරීන් සහ ඇමතිවරයා අතර කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැත්තේ. ඒවන් අවබෝධයක් තියෙන විශ්වාසයක් තියෙන නායකයෙක් හැටියට එතුමා මේකට මැදිහත් වෙලා මේ ප්‍රශ්නය සියලු දෙනාටම සාධාරණ ආකාරයට විසඳයි කියලා අපිට බලාපොරොත්තුවක් තියෙනවා. නෑ එතුමාගේ විශ්වාසනීයභාවය සහ එතුමාගේ මැදිහත්වීම පිළිබඳව ඇත්තටම අපිටත් විවාදයක් නැහැ. ඒක ප්‍රශ්නයක් නෑ මිතුමා. නමුත් එතුමා සහ මේ සංගමය අතර පැවැත්වුණු මේ සාකච්ඡා විකෘති කරලා ඉදිරිපත් කරන්න තරම් ප්‍රබලයක් මේ විධායක ජනාධිපතිතුමා එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. එතුමා එක කරපු සාකච්ඡා විකෘති කරන්න පුළුවන් තරම් බලවතෙක් ඉන්න පුළුවන්ද ඇමතිතුමා? එහෙම ඉතින් දැන් මෙතන මේ ප්‍රශ්නය ගැන මං හිතන්නේ රටම දන්නවා. මේකේ දැන් මේක පෞද්ගලික තත්ත්වයකටත් සමහර උදවිය අරගෙන තියෙනවා. රටේ ප්‍රශ්නයක් පෞද්ගලික මට්ටමට ගත යුතුයි කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ. ඉතින් ඒකින්ද විවිධ හැසිරීම් විවිධ කතා පැවැත්වීම් සිදු වෙනවා. ඉතින් ඒවා මං හිතන්නේ මේ මොහොතේ රටට එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඒ හින්දා යම් යම් ඒ කාරණා තියෙනවා නම් ඒවා විසඳලා ඒ මට්ටමින් විසඳන්න බැරි වෙච්ච හින්දානේ අතිගරු ජනාධිපතිතුමාගේ මට්ටමට මේක දැන් ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා මොන මොන බලපෑම් ආවත් බලපෑම් මේවි ප්‍රශ්න අනිවාර්යෙන්ම තියෙන නිසානේ මේක උඩු දිවල සමේ මතට ආවේ. ඒක විසඳෙයි කියලා අපිට දැඩි විශ්වාසයක් අද වෙනකොට රට තුල ඇති වෙලා තියෙනවා.
අපි ඔබතුමා අඳුරගන්නේ ස්වාධීන මතයක් තියෙන කෙනෙක් විදිහට ඔබතුමා කියන්නේ සයිටම් වහන්නද අරින්නද ඕනේ? මම කියන්නේ මම මම මට ලැබිච්ච වගකීමත් එක්ක මේකේ තියෙන බැරාරුම් තත්ත්වය මට තේරෙනවා. මොකද මං බැලුවා 2000 වර්ෂේ ළමයි 350,000 එකේ පන්තියට එකතු වෙනවා. 10 පන්තියට එනකොට 17,000 එළියට ගිහිල්ලා. 10 විභාගෙන් 60,000 ෆේල් වෙනවා. විශ්වවිද්‍යාලයට යන්නේ 28,000. ඉතුරු 200,000 ගානට යන්න තැනක් නැහැ. දැන් අපේ අමාත්‍යංශයට තියෙන වෘත්තීය පුහුණුව 10,000 රට යනවා. අපේ අමාත්‍යංශයට තේ ආයතන වලට ලක්ෂයක් ඇතුල් වෙනවා. තව 120,000 යන එන මං නැති මට්ටමට එනවා. ඉතින් මේ වගේ වාතාවරණයක් තුල අපේ දිගටම 28,000 අදට මේ ඒක පොඩ්ඩක් ළඟ ගානක් තමයි යන්නේ. ඉතින් අපි අධ්‍යාපනයට ජරුවන්ට අවස්ථාව ඇති වෙන ආකාරයට කටයුතු සම්පාදනය කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. හැබැයි ඒ කටයුතු සම්පාදනය කිරීමේදී කාටවත් අසාධාරණයක් නොවන විදිහට. දැන් අද දක්ෂ ළමයාට යන එන මං නැතුව කිසිම සුදුසුකමක් නැති මූලික වශයෙන් පිළිගන්න බැරි ළමෙක් රටේ තියෙන ඉහළම වෘත්තියකට ඇතුල් වෙන්න වරමක් ලැබෙන ආකාරයේ ක්‍රියාත්මක වීමක් තියෙනවා නම් ඒක වෙනස් වෙන්න ඕන. හැබැයි අධ්‍යාපනය දැන් මෙතන තව අසාධාරණයක් දකින්නවා. දැන් රටේ කවුරුත් කතා කරන්නේ අන්තර්ජාතික පාසල් තියෙන මේ මට මහජන යුද්ධ කැටිදී තනදී. අම්මට තාත්තට සල්ලි නැත්තම් අන්තර්ජාතික පාසලකට ඒ පොඩි දරුවෙක්ට යන්න බෑ. සල්ලි තියෙන අම්මලා තාත්තලාගේ දරුවෝ එතෙන්ට යනවා. හැබැයි උසස් අධ්‍යාපනයට එනකොට ඊට ටිකක් වෙනස්. ණයක් අරගෙන අධ්‍යාපනය ලැබලා එළියට එන්න පුළුවන්. දැන් අද එහෙම අධ්‍යාපනය ලැබන දරුවෝ ඉන්නවා. ඒ හින්දා වැඩිම අසාධාරණේ වෙච්ච තැන අන්තර්ජාතික පාසලට දුප්පත්කම හින්දා ඇතුල් වෙන බැරි එක ගැන කවුරුත් කතා කරන්නේ. හැබැයි උසස් අධ්‍යාපනයේදී විවිධ මත එනවා. මෙතනත් මගේ පෞද්ගලික අදහස මේක. ඉතින් මේ හිතන විදියට උසස් අධ්‍යාපනයට අවස්ථා දෙන්න ගිහිල්ලා තමයි මේ ආකාරයේ තත්ත්වයන් නැති වෙලා තියෙන්නේ. ප්‍රමිතීන් තියෙනවා. අපි දැන් සමහර රටවලට ගියා. මම පහුගිය දවස්වල මම නියුජ කතානායක ඇරියට මම පකිස්තානයේ සංචාරකයකට ගියා. මට මාව අඳුනලා දුන්නා එක්තරා කෙනෙක්. එයා කිව්වා මම මේ ආණ්ඩුවේ විශ්වවිද්‍යාලයේ කෙනෙක්. එයා අනිත් එක්කෙනෙක් දිනලාදාරි දෙන්නේ කියලා. මෙයා ආණ්ඩුවේ විශ්වවිද්‍යාලයේ කෙනෙක්. මම ආණ්ඩුවේ නෙමෙයි කියලා බොහොම නිකන් මේ දෙවනි තැනට වගේ කීනමානයකින් ඔව් කියලා මට තේරුන්නේ නැහැ. ඉතින් මොකද්ද මේ කියලා එයා මිදන් කිව්වනේ ආණ්ඩුවේ විශ්වවිද්‍යාලයට යන්නේ හොඳටම දක්ෂ කට්ටිය. අපේ රටේ ඒ රටේ දක්ෂම කට්ටිය එතෙන්ට යනවා. ඊගාව ඉන්න කට්ටියට රජෙන් අවස්ථාවක් දෙනවා. සල්ලි ගෙවලා ඒ අධ්‍යාපනයම ලැබලා ඒක නායකින් ගෙවන්නේ. ඒ වගේ විවිධ ක්‍රම තිබෙනවා. මම රජය හැටියට අපි විශ්වාස කරනවා මේ නොමිලේ අධ්‍යාපනය ලබා දීමේ අවස්ථාව තව වැඩි කරන්න ඕන කියලා. දැන් මේ රජය හැටියට අපි බලයට මේ ආණ්ඩුව වෘත්තීය පුහුණුව ලබන හැම දරුවෙක්ම දැන් වෘත්තීය පුහුණුව අමාත්‍යංශය යටතේ තිබිච්ච ආයතනවත් සල්ලි අරගෙන තමයි අධ්‍යාපනය ලැබුවේ. අද NIBM NSBM හැරෙන්න අනිත් ඕනම ආයතනයක වෘත්තීය පුහුණුව නොමිලේ දෙන්නේ. මොකද මේ රටේ තියෙන ප්‍රශ්නේ විසඳන්න. ඉතින් මේ වගේ තත්ත්වයන් සැලකිල්ලට ගන්නකොට මං හිතන්නේ අපි අධ්‍යාපනයට අවස්ථාව ලබා දීම සඳහා යම් යම් ක්‍රමවේදයන් මේ රටේ සැකසිය යුතුයි කියන මතේ මම විශ්වාස කරනවා. ඔබතුමා වෘත්තීය පුහුණු අමාත්‍යතුමා නිසාම මේ ප්‍රශ්නේ ඇහුවට කමක් නැහැ. දැන් ඔය වෛද්‍ය වෘත්තිය වෙනුවෙන් ඒ වගේම ඔය වගේ විද්වත් වෘත්තිකයන් කියලා හඳුන්වන වෘත්තීන් වෙනුවෙන් තියෙන තරඟකාරීත්වයේ ඉල්ලුම දැන් ඔබතුමාගේ අමාත්‍යංශයේ යටතේ තිබෙන වෘත්තීන් සම්බන්ධයෙන් තියෙනවද? ඒ කියන්නේ අපි හිතමු ජලනල කාර්මිකයෙක් වෙන්න, වඩු කාර්මිකයෙක් වෙන්න, විදුලි කාර්මිකයෙක් වෙන්න නූතන තරුණයා කැමතිද? ඒක තමයි මම මේ අමාත්‍යංශය බාර ගත්ත ගමන්ම මට තේරිච්ච ප්‍රධානම ප්‍රශ්නය. ආකර්ෂණය. දැන් මේ රටේ මතය වෙලා තියලා තිබෙන හැමදාම මේක දෙවනි පන්තියේ වැඩක්.
විභාගේ ඕලෙවල් ෆේල් වෙන කට්ටිය විභාගේ ෆේල් වෙන කට්ටිය යන තැනක්. හැබැයි අද ලෝකයට ගියාම ජලනල කාර්මිකයා විදුලි කාර්මිකයා ඉන්න තැන නෙමෙයි සාම්ප්‍රදායික වෘත්තිකයයි. අද ලංකාවේ ගිහින් බලන්න ලංකාවේ ගමකට ගියාම ආදායම හැටියට පෙදරේරුවරයාද මේ ජලනල කාර්මිකයාද විදුලි කාර්මිකයාද එහෙම නැත්නම් රජයේ සේවකයාද වැඩි ආදායමක් ලබන්නේ. නමුත් අපේ අර මානසික තත්ත්වයක් තියෙනවා ආකල්පමය ප්‍රශ්න ආකල්පමය ප්‍රශ්න. අපි ප්‍රධාන වශයෙන් උත්සාහ ගන්නවා දැන් ඒක තමයි අපි ආරම්භ කරලා තින්නේ ආකල්පමය වශයෙන් අපේ මේ තියෙන දාඩිය හෙළලා එදා අද ගුවියා රජ හැටියට සලකපු අදටත් බොරුවට කතා කරන සංස්කෘතියක් අපිට තියෙන්නේ. ඒ මොකද දාඩිය දාලා තමයි මේ තමන්ගේ දාඩියෙන් ජීවත් වුනේ ඇඟේ හයි. නමුත් එහෙම රටක ඒ විදිය නෙමෙයි අපි හිතන්න පුරුදු වෙලා තින්නේ ටයි එකක් දාගත්තම ඒක තමයි ලොකුම දේ කියලා. ඉතින් ඒ මතය ඒ ආකල්ප වෙනස ඇති කිරීමේ අභියෝගය අද මට පැවරලා තියෙනවා. දැන් අපි එක අවස්ථාවකදී දැක්කා ආයෝජන මණ්ඩලයෙන් ප්‍රකාශයක් නිකුත් වෙනවා මට මතක විදිහට 150,000ක විතර රැකියා ප්‍රමාණයක් තිබෙනවා. නමුත් ඒවලට පුරවන්නේ යබැර්තු පුරවන්න තරුණයෝ නැහැ. ඔක්කොම තරුණයෙක්ව ත්‍රිවිල් රථ එලවනවා නැත්නම් එහෙම රැකියාවක් නොකර ඉන්නවයි කියලා. ඔබතුමාට සැලැස්මක් තියෙනවද මේ තරුණයන්ව ආකර්ෂණය කරගන්න? පැහැදිලිවම දැන් අපි ආරම්භ කරලා තිනවා දැන් මේ නිපුණතා ලෝක නිපුණතා දිනයට අපි ස්කිල් ටාස්ක් ෆෝස් කියලා නිපුණතා බලකායක් හැටියට තරුණයෝ 5000ක් බඳවගෙන මේ කටයුත්ත ආරම්භ කරනවා. ආරම්භ කරලා ඒ අයට අපි අභිමානයක් වෙන විදියට පුහුණුවක් ලබා දීලා ඒ වගේම මොබයිල් ඇප් දැන් අද කොච්චර කතා කරත් දැන් ඔබතුමාගේ ගෙදර ටැප් එක කැඩුනොත් කොච්චර අමාරුද කෙනෙක් හොයාගන්න වයර් එකක් දාගන්න ගියොත් අමාරු. හැබැයි ඒවට කැමතිද? ඒවට අය ඉන්නවා. අපි අලුත් විදියට මොබයිල් ඇප් එකක් හඳුන්වලා දීලා අපේ 5000ක ඒක අපි ලක්ෂය දක්වා වැඩි කරන්න අදහස් කරනවා. ඒ අය සම්බන්ධ කරලා ඕනම කෙනෙකුට තමන්ගේ ඇවිල්ලා වැඩේ කරගන්න ඒ වගේම ආයතනයක් ඕන නම් දැන් ඒ ආයතනයට අවශ්‍ය කරන ශ්‍රමික බලකාය එතනින් ගන්න. ඒ වගේම එයාට අභිමානයක් කරන් දෙන්න. දැන් අද ඉන්නවා NVQ සහතිකය. ලෝකය පිළිගන්න NVQ සහතිකය මේ රටට 2005 අඳුනලා දුන්නා. හැබැයි අද වෙනකන් NVQ සහතික ලාභීන් ඉන්නේ ලංකාවේම 40,000. ඊට වඩා අනිත් හැම වෘත්තියකම වගේ ඉන්නවා. ඉතින් අපි දැන් කඩිනම් වැඩ පිළිවෙලක් කරා හමුදාවල ඉන්නේ 2000 ගානයි. දැන් අපි මේ මාස 6 ඇතුළත NVQ සහතික ඒ පුහුණුව තියෙන නමුත් සහතික නැති අයට ලබා දෙන්න විශේෂම ඔය කියපු ත්‍රිවිල් සහෝදරවරුන්ට. අපි ත්‍රිවිල් සහෝදරවරුන්ට අදහස් කරන වැඩ පිළිවෙලක් දැන් ආරම්භ කරන්න හදනවා. ඒ අයට මේ කරන වෑමි කමක් يعني හෙයාර් ඩ්‍රෙසර් එහෙම නැත්නම් ප්ලම ඉලෙක්ට්‍රීෂියන් වෙල්ඩර් ඒ වගේ එකකටත් අපි පුරුදු කරනවා. එතකොට එයාට ඒ ත්‍රිවිල් රථය පදවන අතරේ තමන්ගේ හන්දියේ ඉඳගෙන ඒ ප්‍රදේශයට සේවය කරන්න අවස්ථාව ලැබෙනවා. එතකොට මේ අයට තේරුම් යනවා අපි එකපාරටිකෝ ත්‍රිවිල් එක අතාරින්න කියලා කරන්නේ නැහැ. හැබැයි මේ දෙකම කරනකොට තේරෙනවා වැඩි ආදායමක් තියෙන්නේ කොහෙද කියලා. ඒ වගේම අපි අඳුන්වලා දෙන්න වෙනවා එයාට වෘත්තීමය තත්ත්වයන් සලකන්න ඕන කොහොමද. දැන් බොහෝ වෙන රටවල් වල තියෙන්නේ ටැප් එකක් හයි කරන්න මෙච්චරයි ගන්න. ස්විච් එකක් හයි කරන්න මෙච්චරයි ගන්න. එතකොට මේ හැම එක්කෙනාම වෘත්තිකයක් හැටියට එයාට සලකිල්ලක් තියෙනවා. ඉතින් ඒ වගේ මට්ටමකට ඊට පස්සේ අපි දැන් අන්තර්ජාතික ආයත වෙනත් දැන් මේ රටවල ඉන්න වෘත්තෙන් අපි නීතිඥ සංගමය මේ ලෝ ඒෂියා කියලා එකක් තියෙනවා. ඒකට අහම ඔක්කොම හිතන්නේ 아무තු දෙයක්. මෙඩිකල් මේ ඇසෝසියේෂන්ස් එක එක ඩර්මටොලොජිස්ට් ඇසෝසියේෂන් කියලා තියෙනවා. හાર્ට් සර්ජන්ස් ඇසෝසියේෂන්. දැන් මේවයිත් මේ ප්ලමර්ස් ඇසෝසියේෂන්ස් ඉලෙක්ට්‍රිෂන්ස් ඇසෝසියේෂන්ස් තියෙනවා. ලෝකේ තියෙනවා. අපි ඒවත් එක සම්බන්ධ නැති අපි. ඇත්තටම ඒ වාගේ දක්ෂතාවය දැක්කම අපිට අපේ තරුණයෝ තාකර්ෂණය වෙනවා. දැන් අද ජර්මන් ටෙක් එකට ගියොත් එහෙම ජර්මන් ටෙක් එකේ සුදුසුකම් ලැබපු සියලු දෙනා ඉන්නේ පිටරටවල ඕස්ට්‍රේලියාවට ගියොත් ඒ අයට වඩා ඒ අය ඉන්නවා අපෙන් ගිහිපු දොස්තරවරුන්ට ඉංජිනේරුවරුන්ට වඩා හොඳට. නමුත් ඉස්සෙල්ලා බලන්නේ එතෙන්ට යන්න නෙමෙයි.
දැන් විශ්වවිද්‍යාලයේ කියොතේ රැකියාවක් නැහැ. මේක අද අපි දකින උද්ඝෝෂණ. හැබැයි ජර්මන් ටෙක් එකට ගියොත් 100%ක් රැකියාවක්. ජපන් ටෙක් එකට ගියොත් 100%ක් රැකියාවක්. මේ කටුනායක මේ තාක්ෂණ විද්‍යාලයට ගියොත් 100%ක් රැකියාවක්. මේවා ඒ කියන්නේ පාස් අවුට් වෙනකොටම රස්සාවක් ලෑස්ති. දැන් මම පහුගිය සතියේ එයාගේ මේ උපාධි ප්‍රදානෝත්සවයට ගියා. උපාධිය ගන්නත් සමහරු ඇවිල්ලා නැහැ. ඒගොල්ල රට ගිහිල්ලා. එච්චර ඉල්ලුවක් තියෙනවා. 1500ක් බැඳෙන්න බලන් ඉන්නවා. හැබැයි ගන්න පුළුවන් 350. ඉතින් අපි මම ඇමතිවර හැටියට වැඩ බාර ගත්තට පස්සේ කඩිනම ඉස්සෙල්ලා අපි මේ මානසික මේකේ අපිට අවශ්‍යයි මේ රටේ ප්‍රශ්න විසඳන්න නම් කෙටි කාලින, මධ්‍ය කාලින, දිගු කාලින විසඳුම් වෙනුවෙන් කැපවෙන්න. කඩිනමෙන්ම කරන්න අපි අදහස් කරේ මේ රැකියා ගත කිරීමේ ගතවීමේ එම්ප්ලොයබිලිටි එක 100%95% වැඩි ආයතන NIBM මේ ටික. මේවා රටේ ව්‍යාප්ත කරන්න. තියෙනවා වැඩියෙන් වර්ධනය කරන්න. අපි පහුගිය කැබිනට් මණ්ඩලයේ අනුමත කරා කටුනායකට තවත් ගොඩනැගිලි පද්ධතියක් දීලා ළමයින්ගේ ප්‍රමාණය වැඩි කරන්න. ඒ අතරේ දවෝ කරලා එනකොට තව අවුරුදු දෙකක් තුනක් යනකොට බිල්ඩින් හැදෙනකොට මම තීන්දු කරා මේ ආයතන රටේ අනිත් තැන් වලට ගෙනියන්න කුලියට හරි අරගෙන. අපි මේ තව ළමයි ප්‍රමාණයකට මේ පාඨමාලාවට බැඳීමට අවස්ථාව දෙන්න. ඉතින් මේ විදිහට අපි එක පැත්තකින් ওই ප්‍රශ්නේ විසඳන අතරේ ආකර්ෂණය තියෙන ආකර්ෂණේ නැති වුණත් රැකියාව තියෙන අවස්ථා වැඩි කළා. ඒවට යමයි යොමු කළා. පාසලේ ඉඳලාම අපි වැඩක් ආරම්භ කළා. හැම පාසලකම මම අදහස් කරනවා ස්කිල්ස් ක්ලබ් කියලා නිපුණතා සමාජයක් පිහිටවලා කරිය ගයිඩන්ස් ඒකකයක් පාසල් 1000ක් ඉස්සෙල්ලා තෝරගෙන ඒවයි ආරම්භ කළා. ඒ තුලින් දැන් අද ජනමාධ්‍ය සංගමයක් තියෙනවා. ඉස්සර අපි ජනමාධ්‍ය සංගම් එහෙම උනන්දුවක් තිබුණා. දැන් අද ජනමාධ්‍ය සංගමේ මහා ලොකුවට පවත්වනවා. ඒ වගේ එහා ගිහිපු එකක් නෙමෙයි මේක ස්කිල්ස් ක්ලබ් එක. නමුත් නෑ, ඒ තුලින් අපිට ඒ දරුවන්ට පුළුවන් වෙනවා ඕ ලෙවල් වලට එන්න කලින්ම අපිට තියෙන අවස්ථා මොනවද, යන්න පුළුවන් කොහෙද, මේ රැකියාව කරාම කොච්චර ආදායමක් එනවද. හොඳයි, ඒ වගේ බලන්න පුළුවන් විදියට අපි වැඩපිළිවෙලක්. ඔබතුමා බෞද්ධයෙක්. ඔව්. නමුත් ඔබතුමා රැඳී සිටින්නේ බෞද්ධ විරෝධී ආණ්ඩුවක. පිළිගන්නවද? මම හොඳ බෞද්ධයෙක්. ඒ වගේම අපේ රටේ නායකයා, පක්ෂ නායකයා, ගරු ජනාධිපතිතුමා හොඳ බෞද්ධයෙක්. මේ ආණ්ඩුව බෞද්ධ විරෝධී ආකාරයට කටයුතු කරන්න කිසිම ආකාරයක අදහසකුත් නැහැ. එහෙම දෙයක් කරන්න අපි ජීවත් වෙලා ඉන්නකම් ඉඩ දෙන්නෙත් නැහැ. දැන් අපේ රටේ නිකායන් තුනක් තියෙනවා ගරු ඇමතිතුමා. මේ නිකායන් තුනේ මහානායක ස්වාමින් වහන්සේලා හතර නමක් වැඩ ඉන්නවා. එයින් දෙනමක් රජයට රතු එලි දල්වා බෞද්ධ ශාසනය සම්බන්ධයෙන් ගැටලු තිබෙන බව කියා සිටියා. ශාමුපාලි මහානිකායේ අස්කිරි පාර්ශ්වයේ මහානායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ නායක හාමුදුරුවරු මෙහෙම කිව්වා. වර්තමානයේ වන විට ශ්‍රී ලංකාව තුළ සිංහල ජාතියට බෞද්ධ භික්ෂූන් වහන්සේටත් මුහුණ දීමට ඇති අභියෝග හමුවේ තවදුරටත් නිහඬව සිටීම යෝග්‍ය නොවන බව අපගේ හැඟීමයි. එය භික්ෂූන් වහන්සේ සතු ඓතිහාසික වගකීම පැහැරහැරීමක් වනවා සේම අනාගතයේ පිළියම් කළ නොහැකි ගැටලු රාශියකට අප මුහුණ දීමට ඒ තුළින් ඉඩකඩ සැලසෙනවා ඇත. මේ නිසා අප අස්කිරි මහා විහාරයේ කාරක මහා සංඝ සභාව පහස් සඳහන් කරුණු කෙරෙහි සංහිඳියාවෙන් යුතු සමාජයක් ගොඩනැගීමට ප්‍රයත්න දරන ගරු ජනාධිපතිතුමන්, ගරු අගමැතිතුමන් ප්‍රමුඛ රජයේ අවධානය යොමු කරනු කැමැත්තෙමු. ගලබඩ අත්තේ ඥානසාර භික්ෂුවගේ ආවේ කාරී හැසිරීම් රටාව හා අදහස් ප්‍රකාශන ශෛලිය අප කිසිසේත් අනුමත නොකරන නමුත් උන්වහන්සේගේ මතවාදය බැහැර නොකරන්නෙමු. උන්වහන්සේ ඉදිරිපත් කරන කරුණුවල සත්‍යාසත්‍යතාවය සොයා බලා පිළියම් කරනු වෙනුවට එම සිදුවීම් උපයෝග කර ගනිමින් සමස්ත භික්ෂු සමාජයේම අවඥාවට ලක් කරමින් වාමාංශිකයයි කියාගන්නා සහ බෞද්ධ පරිසරයක හැදුන වැඩුන දේශපාලනඥයන්ද සමාජ ක්‍රියාකාරීන් හා විවිධ සංවිධාන කිසිදු
ගෞරවයකින් තොරව භික්ෂුන් වහන්සේලා විවේචනය කරමින් නම පමණක් කියමින් ආමන්ත්‍රණය කරමින් ප්‍රවෘත්ති සාකච්ඡා නිවේදන හා ලිපි පළ කිරීම අප තරයේ හෙලා දකින අතර අපගේ සිංහල හා බෞද්ධ සංස්කෘතිය තුළ අතීතයේ පටන් පැවතේන පරිද්දෙන් බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් සිය නමින් ඇමතිය හැක්කේ වැඩිහිටි භික්ෂුවකට පමණක් යන්නද මෙහිදී සිහිපත් කරමු. දැන් ශ්‍රාමපාලි මහානිකායේ මහානායක ස්වාමීන් වහන්සේ ලොහම කියද්දී ඊට පස්සේ අපි දකිනවා රාමඤ්ඤ මහානිකායේ මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ඒ මහා සංඝරත්නයත් මේ විදිහට රජයට අවලාදාත්මක යම්කිසි අනුශාසනාවක් සඳහන් කරා. මුන්වහන්සේලා කවදාවත් එහෙම හිතුමතේ අදහස් ප්‍රකාශ කරන චරිත නොවේ. උන්වහන්සේලා බොහෝම ඉවසල බැරිමතන අදහස් ප්‍රකාශ කරන චරිත විදිහට තමයි රටේ ප්‍රකට. ඇයි මේ වගේ චෝදනා? නැති මේ ආණ්ඩුවක විවිධ ආකාරයේ හැසිරෙන වචන දැන් මෙතන ඇත්තටම අපිට උන්වහන්සේගේ ඒ අනුශාසනාවෙන් හේතු යන්නේ යම් යම් උදවියගේ වචන පාවිච්චි කිරීමේ ශෛලිය සහ ලිපි වලදී ස්වාමින් වහන්සේලාට නම් ඇමතීමේ ශෛලිය පිළිබඳ ඇතිවෙච්ච තත්ත්වයන් සම්බන්ධව. ඉතින් පහුගිය ආණ්ඩුවෙත් අපිට සිද්ධ වුණා අපේ ආණ්ඩුවද සජින්වාස්ත. ආණ්ඩුවද සජින්වාස්ත කියලා තීන්දුවක් ගන්න උනම් ආණ්ඩුවද මර්වින් සිල්වාද කියලා තීන්දුවක් ගන්න උනහම ආණ්ඩුව නෙමෙයි සජින්වාස්, ආණ්ඩුව නෙමෙයි මර්වින් සිල්වා. එහෙම තීන්දුව ගත්තම අපිට ගෙදර යන්න උනා. අවසන් තීන්දුවට ඉතමත් බරපතල ලෙස බලපෑව ජනතාව. ඉතින් මේ ආණ්ඩුවෙත් අපේ ඒ වචන පාවිච්චි කරන උදවිය ඒ ඉතිහාසයේ වෙච්ච අත්දැකීම් රජයන්ට වෙච්ච දේවල් තේරුම් අරගෙන වගකීමකින් වචන පාවිච්චි කරවතින් හොඳයි කියලා අපි හැම දෙනාම විශ්වාස කරනවා. අතිගෞරවනීය මහා සංඝරත්නය අපිට හැමදාම මේ රටේ පැවැත්මට රටට රාජ්‍ය නායකයන්ට අනුශාසනා අවවාද ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම මේ අදහස් දක්ව ස්වාමින් වහන්සේලා කිසිදු දේශපාලන පක්ෂයක පැහැදිලිවම එහෙම දේශපාලන අදහසකින් නෙමෙයි උන්වහන්සේලා. වගේම උන්වහන්සේලා භික්ෂුන් වහන්සේ නමකගේ වුවත් හැසිරීමේ විලාශය පිළිබඳවත් බොහෝම සාධාරණව ඒ අදහස ප්‍රකාශ කරන. ඉතින් අපි රජය හැටියට උන්වහන්සේගේ ඒ අවවාද අනුශාසනා පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. ඒකෙන් කියන්නේ නැහැ අපි කිසිම ආකාරයකට මේ වෙන සුළු ජාතීන්ට තාඩනය පීඩනය කළා මේ රටේ කට්ටියක් කොන් කළා හැසිරිය යුතුයි කියලා. ඉතින් අපි හැම පැත්තකම අද සුළුතරයක් අන්තවාදී මතදරන කණ්ඩායම් ප්‍රසිද්ධියේ මං හිතන්නේ මේ ජනමාධ්‍ය නිදහසත් එක හේතුවක් වෙන්න පුළුවන් මත ප්‍රකාශ කිරීම ආරම්භ කරලා තියෙනවා. මේ සුළුතරයක හැසිරීම තුළ අපේ දැන් ජනමාධ්‍ය හැටියටත් ඒ වගේ හැසිරීමක් උළුප්පලා ප්‍රචාරය කිරීම තුළින් ජනමාධ්‍ය අතරත් තරගයක් තියෙනවා. එහෙම ජනතාව අතර ගෙන යෑමේ ප්‍රවණතාවක් අපි දකිනවා. ඒ තුළ ව්‍යාකූල තත්ත්වයන් රට තුළ ඇති වෙන්නත් පුළුවන්. ඒ තුළ අපි සමාජයේ හැටියට බොහොම සැලකිලිමත් වෙන්න ඕන, රජයේ හැටියට වගකීමෙන් කටයුතු කරන්න ඕන. මේ தත්ත්වය මග හරව ගන්න මට ඉතාම පැහැදිලිව කියන්න තියෙන්නේ මේ රජයේ රාජ්‍ය නායකයා හොඳ සිංහල බෞද්ධයෙක්. මම හිතන්නේ 100%ක්ම සිංහල බෞද්ධ නායකයෙක් මේ රටේ පත් වුණා නම් ඒ මෛත්‍රීපාසිසේ ජනාධිපති. ඔබතුමා කියන්නේ 40 සරින එහෙම කෙනෙක් නෑ කියලා. يعني සිංහල බෞද්ධම කියනවා නම් සියලු අතින් සිංහල බෞද්ධ පළවෙනි නායකයා එතුමා. ඉතින් එතකොට මං කියන්නේ ඒක සිංහල බෞද්ධ කතාවම කියපු හින්දා. එහෙම මේ අනිත් ජාතිනුත් මේ රටේ ඉන්න ඕන. ඉතින් ඒ වගේ නායකයෙක් යටතේ අපි මහා සංඝයා වහන්සේ හොඳට ඉතාම ළඟින් ආශ්‍රය කරන උන්වහන්සේලාගේ අදහස් මේ සැලකිල්ලට ගන්න උදවිය. ඒ හින්දා මං හිතන්නේ මේ රාජ්‍ය එහෙම තත්ත්වයක් කට ඉඩ තියාවි කියලා. රටේ නායකයෙකු විදිහට ඔබතුමා කියන විදිහට මේ සුපිරිසුදු සිංහල බෞද්ධෙක් ස්ථානගත වෙලා ඉන්න මොහොතකදී බෞද්ධ විරෝධී ලේඛනයක් මට ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් එකක් ප්‍රකට භික්ෂූන් වහන්සේලා රාශියක්
බන්ධනාගාරගත වෙනවා. දැන් අපි ගලගොඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ පසකින් තියපු ඒක විවාදාපන්න නිසා අපි දකින උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ බන්ධනාගාරගත වෙනවා. ඊට පස්සේ මැදගොඩ අපේතිස්ස ස්වාමීන් වහන්සේට එරෙහිව බෙන්ගමුවේ නාලක ස්වාමීන් වහන්සේට එරෙහිව අධිකරණ මේ ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක වෙන උන්වහන්සේලා රක්ෂිත බන්ධනාගාරගත වුණේ නැහැ. නමුත් උන්වහන්සේලාට එරෙහිව අධිකරණ මේ ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ දළදා වහන්සේගේ ගිහි භාරකාරයා වෙන දියවඩනිල මෙතුමාට හොරෙක් කියලා චෝදනා කරනවා රජයේ පාර්ශවය. මේවා බෞද්ධ විරෝධී ආණ්ඩුවක ලක්ෂණ නෙමෙයිද ඇමතිතුමා? මෙමයයි. දැන් අපේ පක්ෂේ නායකතුමා SWRD බණ්ඩාරනායක මැතිතුමා සංගවේදගුරු ගොවිකම්කරු කියන පංචමහා බලවේගය බලයට ගෙනාපු නායකයා වෙඩි තියලා ඝාතනය වෙච්ච වෙලාවෙත් ඇඟිල්ල දික් වුණා මහා සංඝයා වහන්සේට. ඉතින් එහෙම ඉතිහාසයේ නැති වෙලා නැහැ. හැබැයි මේ தත්ත්වය එච්චර අපි අනුමත කරන දෙයක් නෙමෙයි. ඒ වගේම දැන් අපි දෙන්නම නීතිඥයෝ. මේ රටේ නීතියක් තියෙන්න ඕන. ඊටාම පැහැදිලිව රටේ විනයක් නැත්නම් නීතියක් නැත්නම් අපේ රටට අනාගතයක් බලාපොරොත්තු වෙන්න බෑ. හැබැයි ඔබතුමාගේ කතාවෙන් හිතෙන්න පුළුවන් අර සෝමාරාම බුද්ධරක්කිත හාමුදුරුවරු ගණේට ඔය මං කිව්ව හාමුදුරුවරු දාන්න බෑ. නෑ 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 මම එහෙම එකක් නෙමෙයි. මම ඉතාම පැහැදිලි කිව්වේ දැන් ඒ ඒවා දැන් යම් තත්ත්වයන් නැති වුණාම ඒවා දැන් නීතියෙත් හැමතැනම ලෝකෙ හැමතැනම දැන් කතා කරන්නේ මොකද්ද? සමතකරණය. දැන් අපෙත් අපි උත්සාහ ගන්නේ මේ දැන් සිවිල් නඩු විධාන සංග්‍රහය වුණත් වෙනස් කරන්න අවුරුදු ගානක තිස්සේ සමතකරණය කරන්න. ඉතින් සමතකරණය කර හැකි කාරණා සම්බන්ධව අධිකරණයට ගෙන යෑමේ ප්‍රවණතාවය එතරම් හොඳ දෙයක් නෙමෙයි. ඒ වගේම අපි හැමදෙනාම පිළිගන්නවත් වෙනවා නීතිය සියල්ලට සමානයි කියලා. නමුත් ඒ සමාන කරන්නේ නැතුව එක්කෙනෙක්ට නීතිය පැත්තකට වෙලා යා සමතේකට කළා භික්ෂුන් වහන්සේ කෙනෙක්ට සමතේ කරන්නේ නැතුව අධිකරණයට ගේනවා නම් ඒක වැරදි. ඔය නීති ඉදිරියේ සමානාත්මතාවයේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ නැහැ නේ අහපාලනයට තේමතුම. දැන් අර කෑරගල එහෙම නැත්තම් මුහුදු විහාරයට පහර දීම පිළිබඳව අදහස් දැක්වුවයි කියලා ඥානසාර හාමුදුරන් වහන්සේට අධිකරණමය ක්‍රියාමාර්ගයක් ආරම්භ වෙනවා. ඊට පස්සේ අර නාවල පිටියේ ෆැක්ටරි එකකට සිංහල බෞද්ධයෝ ගිහිලා ගැහුවයි කියලා පට්ටපල් බොරුවක් කියපු රවුෆ් වගේ මහත්තුමාට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතුමා තාමත් අද නිරුපද්‍රිතව ඉන්නවා. ඉතින් නීතිය සමට සමානයි කියන්නේ. ඒක තමයි මම කිව්වේ. මේ කවුරු හෝ වේවා එක්කෙනෙක්ට සමතයක් කරන්න පුළුවන් එකක් තියාගෙන නීතිය ක්‍රියාත්මක කළා අනිත් එක්කෙනෙක්ට සමතය කරනවා නම් ඒක වැරදි. රජය හැටියට අපි කියන්නේ පැහැදිලිව කවුරු වැරද්දක් කරත්. මොකද අද අධිකරණයේ ස්වාධීනයි. ඔබතුමා කියන්නේ රවුෆ් හකීම් මහත්තුමාටත් නීතිය ක්‍රියාත්මක නෑ නෑ පැහැදිලිව මම රවුෆ් හකීම් මහත්තුමා නෙමෙයි මම වුණත් රටේ නීතියට වැරදි නීතියට අනුව වැරද්දක් කළ යුතු දෙයක් නම් වැරද්දක් නම් කළා තියෙන්නේ. ඒ නීතිය අධ්‍යයනය කළා ඒකට ඒ නීතියට අනුව ක්‍රියාත්මක කරන්න ඕන. මම කියන්නේ මේ පොඩි හැම කාරණයක් සම්බන්ධව ඔක්කොම ගිහිල්ලා උසාවියට දක්කගෙන යන එක සාධාරණයි කියලා. සමහර දේවල් තියෙනවා ඒ සමතයක් කරන්න පුළුවන් දේවල්. ඒ සමතයක් දැන් ඔබතුමා දකින්න ඇති මාධ්‍ය වලින් දැන් මේ ගලගොඩත්තේ ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නයේදී ගරු මහේස්ත්‍රාත්තුමා ඉතාමත් පැහැදිලිව පොලිසියට දොස් කියනවා. ඇයි වැරදි තොරතුරු ගරු අධිකරණයට වාර්තා කරේ? මම රෑ 12ට එතුමන් මේ නියෝගය නිකුත් කරයි කියලා කියන්නේ කම්පාවට පත් වෙලාගෙන මේ පල්ලිවලට ගහනවා මුස්ලිම් ජනතාව මරණවයි කියලා වැරදි තොරතුරු වාර්තා කිරීම නිසා තමයි ගරු මහේස්ත්‍රාත්තුමා මෙහෙම කරේ. ඇයි එහෙම කරන්නේ කියලා එතුමා ඉතාමත් පැහැදිලිව පොලිසියෙන් විමසා සිටිනවා. මේ චෝදක පාර්ශවයේ පොලිසියයි මේ වැරදි තොරතුරු ගරු අධිකරණයට වාර්තා කරනවා. ඔව් ඒ පැහැදිලිවම අද පොලිසිය තියෙන්නේ ස්වාධීන කොමිෂන් සභාවක. පොලිසියට ඕන ඕන දේවල් කරන්න බෑ. යම් පොලිස් නිලධාරියෙක් අධිකරණයේ නොමග යවන ආකාරයට කටයුතු කළා තියෙනවා නම් තමන්ගේ රාජකාරිය පැහැර ඇරෙන ආකාරයට කටයුතු කළා තියෙනවා නම් පොලිසිය ඒ නිලධාරීන් සම්බන්ධව පියවර ගත යුතුයි. නැත්නම් අපි ස්වාධීන වෙලා වැඩක් නැහැ නේ. ස්වාධීන කොමිෂන් සභාව පිටුවේ මොකටද? රජයේ හැටියට අපි මේ වෙනස්කම් රටට ගෙනල්ලා තිනවා. ස්වාධීන අධිකරණයක්, ස්වාධීන පොලිස් කොමිෂන් සභාවක්, ස්වාත් ඒ සභා පිහිටවගෙන මේ ක්‍රියාත්මක කිරීමේ වගකීම තියෙන උදවිය
මේක කරන්න ඕනේ. මම වන් දැක්කා කතානායකතුමා පොලිස් පතිවරයාව කැඳවලා ඔහුට අවවාද කරා කියලා පත්‍රයේ සඳහන් වෙලා තිබුණා. ඉතින් මේ වගේ සම්බන්ධ කටයුතු වෙලා තිනවනම් පැහැදිලිවම අධිකරණය නොමගැවීමක් කරලා තිනවනම් ඒකට රටේ නීතියට අනුව පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් කොමිෂන් සභාවේ තියෙන රෙගුලාසි වලට අනුව ක්‍රියාත්මක විය යුතුයි. අපි අද විවෘතව අපි ආණ්ඩුවේ පාර්ශ්වකාර අපි ආණ්ඩුව තමයි. නමුත් ආණ්ඩුව හැටියට අපි ආණ්ඩුවේ හැමදේම වහන්න උත්සාහ ගන්නේ නැහැ. මිනිස්සු අද ජනමාධ්‍ය බොහොම විවෘතයි. මිනිසුන්ට ඇඟිල්ල දික් කරලා පෙන්නන්න පුළුවන්. දැන් ඔක ඔබතුමා ඇහුවා. අද අහන්න පුළුවන්. ඒ වගේම ඇහුවා විතරක් නෙමෙයි මම ජනමාධ්‍යෙන් ඉල්ලීමක් කරනවා. ඒ කාරණේ සම්බන්ධව මම ඇත්තට දැන් තමයි ඇහුවේ ඔක මේ මම දැකලා කියවලා නෙමෙයි. ඔබතුමා දැක්කේ නැද්ද මේ ප්‍රවෘත්තිය? අපිට හැකියාවක් තිබ්බොත් අපි ප්‍රචාරය කරලා පෙන්වන්නම් එතුමාගේ මහඩින්ම මේ ස්වාමින් වහන්සේලා බෞද්ධ පිරිස් ගිහිල්ලා මේ නාවල පිටියේ මුස්ලිම් ව්‍යාපාරික මහත්මයෙකුගේ ෆැක්ටරි එකකට කර්මාන්ත ශාලාවකට පහර දීලා විනාශ කරා ගිනි තිබ්බයි කියලා. ඊට පස්සේ පහුවෙනදා මේ ව්‍යාපාරික මහත්මයා කියනවා නෑ මේකේම කවුරුත් පහර දීලා නෙමෙයි මේක වයර් ෂෝට් එකක් මේක විදුලි කාන්දු වීමක් කියලා. ඇයි ඉතින් මෙහෙම රටගිනි තියද්දි දැන් ඔබතුමා කියනවා මේක නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා. දැන් ඇමතුමා මට කරන්න බෑනේ ඒක. ඒක කරන්න ඕනේ රජයේ යාන්ත්‍රණය විසින්. පොලිසිය විසින් කරන්න ඕනේ. අනේ ඒක ඔබතුමා කියපු එක ඉතාම හොඳයි. ඒක ඇමතිවරයෙක් හැටියට මටවත් කැබිනට් එකටවත් අද ක්‍රියාත්මක කරන්න බෑ. ඒකයි අපි කෙලින්ම රජයේ පොලිසිය භාර ඇමතිතුමාට නියෝගයක් දෙන්න බැරි. පොලිසිය භාර ඇමතිතුමාට නියෝගයක් දෙන්න නියෝගයක් දුන්නට ඒ ස්වාධීන පොලිසියෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. පොලිසිය භාර ඇමති ඇඟිලි ගන්න ගියොත් හැම එකටම මේ රටේ නැවත අර තිබිච්ච කොමිෂන් ස්වාධීන තත්ත්වය නැති තත්ත්වයටම යනවා. මම කියන්නේ පොලිසිය භාර ඇමති තුමා මේකට මැදිහත් වෙන්න කලින් ස්වාධීන පොලිසිය මේ කියන්නේ පියවර ගන්න ඕනේ. ඒකනේ දැන් ඒකාබද්ධ විපක්ෂයේ සමාජිකයන් සම්බන්ධයෙන් නීති ඉක්මනට ක්‍රියාත්මක වෙන ඇමතිතුමා දැන් විමල් වීරවංශ මහත්මය සම්බන්ධයෙන් ගම්මන්පිල මහත්මය සම්බන්ධයෙන් ඊට පස්සේ නාම රාජපක්ෂ මහත්මය සම්බන්ධයෙන් ලයිස්තුවක් කියවෙන්න පුළුවන්. දැන් ඒ ක්‍රියාත්මක වීම කොතනද අවුල තියෙන්නේ? කියන්නේ දැන් දැන් මේ මේ අපි කැබිනට් එකේ වාඩි වෙලා ඉන්නකොට ඕකේ අනිත් පැත්ත කියන්නේ. ඒගොල්ලත් එතන කණ්ඩායමක් කියන්නේ මේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. ඉතින් මම ඇත්තටම මම ඒකාබද්ධ විපක්ෂයේ ඉන්නේ අපේ සහෝදරයෝ. අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම බහුතර කණ්ඩායමක් තමයි ඉන්නේ. ඉතින් අපි කිසිම ආකාරයකට ඒ අය තලාපෙලලා අනවශ්‍ය විදියට ඒ අයට මේ නීත්‍යානුකූල නොවන ආකාරයට තාඩන පීඩන කිරීමට විරුද්ධයි. අපි දැක්කා අද අපි මෙතන ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යමකාරක සභාව ඒකමතිකව ගත්ත තීන්දුවක් මත. අද අපෙන් අහනවා සමහරු ආණ්ඩුවේ ඉන්නේ ඇයි කියලා. මේ ආණ්ඩුවට එකතු වෙන එක සම්බන්ධව කුමාවේල්ගම ඇමතිතුමා විතරයි අත උස්සලා කිව්වේ මම මේ ජාතික ආණ්ඩුවට විරුද්ධයි කියලා. ඔබතුමා මාව වෙන පැත්තකට ගෙනියනවා. නෑ දැන් මම අහන්නේ ඇයි දැන් ඔබතුමාකෝ ඔබතුමා නීතිඥවරයෙක් මාත් නීතිඥවරයෙක් කියලා. ඔබතුමාට මට වඩා කොටසක් තිබෙනවා. ඔබතුමා රජයේ හිටපු අධිනීතිඥවරයෙක්. ඔබතුමා නීතිපතිවරයාගේ කාර්යභාරය දන්නවා. චෝදනා ඉදිරිපත් කිරීම අධිචෝදනා ඉදිරිපත් කිරීම පිළිබඳව ඔබතුමා විශේෂඥ දැනුමක් තිබෙන කෙනෙක්. ඇයි එක එක්කෙනාට එක එක විදිහට ඇමතිතුමා නෑ එක එක්කෙනාට එක එක විදිහට ක්‍රියාත්මක කරනවා නම් ඒකේ වගකීම පැහැදිලිවම අද කොන්දක් තියෙනවා තියෙන්න ඕන පොලිස් නිලධාරියෙක්ට. මොකද එයාගේ ස්ථානමාරු මේ ප්‍රමෝෂන් ඒ සියල්ල ස්වාධීනව කරන්නේ දේශපාලඥයෙක් පස්සේ යන්න ඕනේ නැහැ. දැන් කියන්නේ ඔබතුමා කියන පොලිස්පතිතුමාගේද ප්‍රශ්නේ? නැහැ ඒ පොලිස් එහෙම වැරද්දක් වෙනවා නම් එයා වගකීම් බාර ගන්න ඕන. එදා වගේ නෙමෙයි අද නීතිපති බොහෝ ස්වාධීනයි. ඉතින් ඒ හින්දා එදත් අපිට ඇත්තටම බලපෑමක් උනේ නැහැ මම ඉන්න කාලේ නම් නීතිපති දෙපාර්තමේන්තුවේ. මේ කිසිම බලපෑමක් නැත්තම් කෙලින් ඒ කටයුතු ක්‍රියාත්මක කරනවා. මොකද එතකොට තමයි රටේ මේ පද්ධති ගැන ජනතාවගේ විශ්වාසය ඇති වෙන්නේ. අපි පැහැදිලිවම කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් අන්න සිද්ධියක් වුණා මේ සිද්ධිය සම්බන්ධව රජය මැදිහත් වෙන්න ඕන කියලා. එතකොට අර කිව්වා වගේම තෝර බේරගත්ත කට්ටියකට එරෙහිව විතරයි තෝර බේරගත්ත කාරණා සම්බන්ධව විතරයි මැදිහත් වෙන්නේ. නේද දැන් අපි පොදු සමාජයේ දකින්න එකක් තමයි බලන්නකො ගලගොඩත්තේ හාමුදුරුවන්ට මෙහෙම කරා.
එවුනාට හකීම් මැතිතුමාට මෙහෙම නැහැ. ඊට පස්සේ ලක්ෂාණ්ඩයස් මහත්මයා පල්ලි 186ක් ගින තිබ්බයි කිව්වා. අධිකරණ මැතිතුමා කිව්වා කෝට් එක ගලවනවායි කියලා. මොකුත් නැහැ. එහෙම තමයි ජනතා අහන්නේ. ඊට පස්සේ අපෙන් අහන ඇයි කියලා. ඊට පස්සේ අපි ඔබතුමාලගෙන් අහන. ඇතර ඇයි මැතිතුමා එහෙම? ඔව්ද පැහැදිලි. ඒකත් අපි දන්නවා දැන් ඒ වැරද්දක් කරලා තිනවා නම් ඒ වැරද්දට චෝදනා ගොනු වෙන්නේ පරීක්ෂණ කළා එකපාරටම මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ඔන්න දැන් මිනිමරුවක් වුණාම ඒක අදසෙල්ල මරන්න ඕන. සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නැහැ. දැන් මම විශ්වාස කරනවා පොලිසියටත් එකපාර තීන්දුව ගන්න බැරි දේවල් තියෙනවනේ කිව්වා. කිව්වනම් ඇයි මේ ගැන පරීක්ෂණයක් හොයලා මෙහෙම කත් කිව්වද? කොහොම ඇයි කිව්වේ? මොන හේතුවක් මත? දැන් අපිටත් ඉරපු ගමන් දේශපාලන අපිට වෙන්න පුළුවන් දේවලුත් කියන්නේ අපිට කතා කරලා ඉරපු ගමන් ටෙලිෆෝන් කෝල් එනවා. අපිට කියනවා අන්න හරි වැඩේ එමෙතුමාරයක් ගහනවා අර මෙහෙම වෙනවා. ඉතින් කලබල වෙච්ච වුණාම අපිත් කතා කරලා ඉරපු ගමන් පොලිසිය වලට කතා කරලා කියන්නේ කිව්වොත් කියනවා මෙන්න මෙතන ගහ ගන්නවා කියලා ආරංචියක් තියෙනවා. ගිහිල්ලා බලන්න. ගිහිල්ලා බැලුවම ගහගෙන නැහැ. ඒ වුණාට අපි දැකලා නැහැ කවදාවත් ඔබතුමා මේ රට ගිනි තියෙන ප්‍රකාශ කරනවා මාධ්‍යස්ස. නෑ මගේ එහෙම අපි පොඩ්ඩක් ඊට වඩා කල්පනා කරලා ඒ වෙලාවල හැසිරෙනවා. හැබැයි මිනිස්සුත් අපේ මිනිස්සු රටේ දේශපාලඥයන්ට වහා කුලප්පු වෙන දේවල් නොකියන්නෙත් නැහැ. ඒ වුණාම ඒ සිද්ධිය වුණේ මොකද මොන අරමුණක් මතද කරේ? ඇත්තටම කවුරු හරි එක්කෙනෙක් කතා කරලා කලබල කරාද? දැන් එහෙම දෙයක්ත් වෙන්න ඉඩ තියෙනවනේ. පැහැදිලිවම එතුමා මහජන නියෝජිතෙක්. එතුමා ඒ මුස්ලිම් ජාතික පක්ෂයේ නායකයා. ඔව්. කවුරු හරි කෙනෙක් කිව්ව ගමන් ජනමාධ්‍ය කෙනෙක් ඇහුවම ප්‍රශ්නයක් කිව්වද දන්නෙත් නැහැ. නෑ ජනමාධ්‍ය විමසල නෙවෙයි මේ වේදිකාවක් උනේ ඉඳන් දේශපාලන රැස්වීමක් අමතනවා. තව එක්සත් ජාතික පක්ෂයේ රාජ්‍ය අමාත්‍යවරයෙක් හිටියා. තව කීප දෙනෙක් හිටියා එතන. දැන් බැරි වෙලා හරි ඇමතුතුමා කතාවෙන් පස්සේ එක ගලක් පන්සලකට වැදුණා නම් එක ගලක් පල්ලියකට වැදුණා නම් අද අපිට රාමසාන් සමරන්න වෙන්නේ නැහැ ඇමතුතුමා. නෑ පැහැදිලිවම වගකීමෙන් කටයුතු කර යුතුයි කියලා මම විශ්වාස මම පැහැදිලිවම විශ්වාස කරනවා. අපිටත් ඔය වගේ ඒවා අත්දැකීම් තියෙනවා. සමහර විට රැස්වීම ඉන්නකොට කවුරු හරි කිව්වත් දැන්නේ කතා කරන ගමත් ඇවිල්ලා කියනවනේ හරි වැඩේ යන්න හරි මෙහෙම එකක් වෙලා කියලා. ඒනවා සමහර අපේ දේශපාලඥයන් ආවේගශීලීව ඒ වගේ දේවල් ඒ වගේ තැන්වල කව හොයන් විමසිල්ලකින් තොරව කියන වෙලාවල් තියෙනවා. ඒකේ එතුමාට මේ උසි ගන්නවත් එහෙම මේ දෙයක් බලාපොරොත්තු වෙනුත් නෙමෙයි කියන්නේ. හැබැයි ඉතින් අපි හැමදේනම මං විශ්වාස කරන්නේ හැම පක්ෂේ මේ මොහොතේ රටක් හැටියට අපි අවුරුදු 30ක් බැට කෑවා මේ ජාතිවාදී උලුප්පලා. අපි මොන සිංහල හෝ ද්‍රවිඩ හෝ මුස්ලිම් හෝ වෙනයම් කණ්ඩායමක් මේ රටේ ජාතිවාදය නැවත ඇවිස්සුවතින් එහි ප්‍රතිඵල අවුරුදු 30කට නෙමෙයි තව අවුරුදු 100කට මේ අනාගත පරම්පරාවලට විඳින්න වෙනවයි කියන කාරණාව අපි හැමදෙනාම තේරුම් ගන්න ඕන. උපදින්නද දරුවන්ට පවා විඳින්න. මොකද දැන් මේක බොහොම අමාරු වෙන්නේ අවුරුදු 30කින් නවත්තගත්තේ. පෞගිය රජේ දැන් නැවත ඇති කරගත්තොත් මොකද වෙන්නේ කියන එක ගැන කල්පනාකාරී විය යුතුයි. 01153834 අපේ දුරකථන අංකය රැඳී සිටිනවා මාතලෙන් සිසිර දසනායක මහත්මයා. ආයිබෝන්. ආයිබෝන් මහත්මයා. ඔව් ආයිබෝන් මහත්මයා. ඔව් සිසිර මහත්මයා ප්‍රශ්නේ කියන්නේ අපේ උල්පිය පොණ ඇමතුමාට තමයි කියන්නේ. ඔව් මහත්මයා මගේ පුතා මොරටුව ජර්මන් තාක්ෂණ විද්‍යාලයේ ඉගෙන ගන්නවා දැනට. ඔව් ඉතින් ගොඩාක් සුරසාගත ප්‍රදේශවල ඉඳලා තමයි ගොඩාක් ළමයින් ඉන්නේ. ඉතින් බෝඩින් කාමරවල ඉඳලා තමයි විද්‍යාලය ඉගෙනුම ලබන්න එන්නේ. ඔව් මං දැනට 2015 අතරේ මේවා අතිරාගාරයක් ඉදිකිරීමට මුල්ගලක් ලැබුවා. ඒකට මමත් ගියා. ඔව් ඉතින් තාක්ෂ තුනක නිවාසයක් තමයි හැදුවේ. මේ වෙනකල් ඉදිකරලා මේ ගැන ඔබතුමා සොයාකලා පිළිවෙමක් හොදන්න කියලා මං ඉල්ලා සිටිනවා. ඔව් බොහොම ස්තුතියි. ඇහුවට මම ගිය කැබිනට් මණ්ඩලයට මේ සම්බන්ධ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරා. ඇතරම අතිගරු ජනාධිපතිතුමා ඒ ළමයි හම්බ වෙච්ච වෙලාවක ළමයි ඉල්ලීමක් කරලා තිනවා නේවාසික පහසුකම් ලබා දෙන්න කියලා. මගේ පළවෙනි කැබිනට් පත්‍රිකාව උනේ මේ නේවාසික ගාරේ ඉදිකරන්නට අවශ්‍ය කරන අනුමැතිය ලබා ගන්න. දැන් ඒක භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවට යොමු කරනු ලැබුවා. එහි අනුමැතිය ලැබිච්ච ගමන් වැඩ කටයුතු ආරම්භ කරන්න පුළුවන් වෙනවා. තට්ටු 4ක 3ක් නෙමෙයි 4ක. ඇතර මේ ප්‍රශ්නේ උනේ ඒ තැන භූමියට අනුව ෆයිලින් කරන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් එතකොට පළවෙනි ඇස්තමේන්තුවේ සහ දෙවෙනි ඇස්තමේන්තුවේ විශාල පරතරයක් තිබුණා.
මේ මටත් හිතාගන්න බැරුණා මේ මොකද වෙනස කියලා. පස්සේ තමයි ඒක ඉංජිනේරුමය විදියට දැනගත්තේ. ඒ අනුව දැන් භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවට යොමු කරලා තිනවා. මම හිතන්නේ ඉදිරි කැබිනට් මණ්ඩලය වෙනකොට වගේ භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව කඩිනමෙන් කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. මොකද දැන් නැවත තියෙන්නේ එතන. එයාගේ අනුමැතිය ලැබුච්ච වහාම අපි කැබිනට් අනුමැතිය අනුව ඉදිකිරීම ආරම්භ කරනවා. ඔබතුමාට කංජිතෙල් ඇමතිතුමා විදියට ඉඳද්දී කවුරුත් හොරකම් කරා කියලා කිව්වේ නැහැ, වංචා කරා කියලා කිව්වේ නැහැ, දූෂණය කරා කියලා කිව්වේ නැහැ, රටේ මිනිස්සු බැන්නේ නැහැ. නමුත් අමාත්‍යංශය ගලවලා දැම්මා. කවුරු හරි තරහකාරයෙක් ඉන්නවද ආණ්ඩුවේ ලොකු තැනක? නැහැ, ඉතින් මම මගේ ඒ තනතුර තියෙන කාලේ, මොකද මේ මට අපි මහජන නියෝජිතයට අපි පත් කරන්නේ ජනතාව. අපි පත් කරන්නේ මන්ත්‍රීකමට. පක්ෂයේ තීන්දු මත තමයි මේ ඇමතිකම් ලැබෙන්නේ. පක්ෂේ නායකයා ජනාධිපතිවරයා හැටියට එතුමා මගේ වගකීම බාර දුන්නා. මගේ වගකීම මට කරන්න පුළුවන් උපරිම විදියට ඉටු කරා. මගේ කාලේ මට සතුටු වෙන්න පුළුවන් මේ රටේ අපේ දේවල් ආරක්ෂා කරගන්නට අපි කටයුතු කරා. ඒ වගේම මට පුළුවන් වුණා LNG ස්වාභාවික වායු අපේ එනර්ජි මික්ස් එකට, මේ බලශක්ති මිශ්‍රණයට එකතු කරන්න. ඒ වගේම ස්වාභාවික වායු මේ රටට ගෙන්වා ගැනීම සඳහා කටයුතු ආරම්භ කරන්න. ඒ වගේම මම ඉතාම තදින් පෙනී සිටියා මේ බලශක්තිය සම්බන්ධව තීරණ ගැනීමේ අයිතිය අපේ රටට තියෙන්න ඕන. මේ අයිතිය යම් ආකාර දැන් පාරක් පාලමක් එහෙම නැත්නම් වෙන දෙයක් විදේශ බහුතරයක් විදේශ ආයෝජනයක් තියෙන තැනකට හෝටලයක් තිබුණට රටට පස්ස යන්නේ. හැබැයි බහුල ශක්තිය කියන එකේ මේ තීරණ ගැනීමේ අයිතිය රටට තියෙනවා. ඒ වෙනුවෙන් මට සටන් කරන්නට, ඒ මතය ස්ථාපිත කරන්නට හැකියාව ලැබුණා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉතිහාසයේ වැඩිම ලාභයේ බිලියන 80කට ආසන්න ලාභයකට ගේන්න පුළුවන්කම ලැබුණා. අර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය ඉන්දියාවට පවරන්නට යෝජනා ඉදිරිපත් වෙන කාලෙක ඔබතුමා බලශක්ති පිළිබඳව තීරණ ගැනීම ලංකාව සතු විය යුතුයි කියන මතවාදයේ හිටපු හින්දාද දන්නේ ඇමතිකම ඔබතුමා ගිලිලාගේ? නැහැ, මගේ මතය මම දකුණේ බුද්ධිමත් දිස්ත්‍රික්කයක් නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්. ගාලු දිස්ත්‍රික්කයේ වැඩිම බණාපේ මට දුන්නේ අපේ දේ අපේ රට වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දර්ශනය රකීවි කියන විශ්වාසය තුල. මගේ පක්ෂයේ දර්ශනය තියෙන්නේ අපේ කම තුල. ඉතින් ඒවට මම ඇමතිකමේ හිටියත්, මන්ත්‍රී ධූරයේ හිටියත්, පුරවැසියෙක් හැටියට මම හැමදාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකයෙක් හැටියට තමයි ඉන්නේ. ඒ මතේ අපි ඉන්නවා. ඒකින්ද මට ඒ මතවලින් වෙනස් කරන්න මොන බලපෑම ආවත් මගේ හිත ඉඩ දෙන්නේ නැහැ. ඒකෙන්ද මට ඒක අදත් සතුටු. මම මගේ මට දීපු වගකීම මම ඉටු කරලා තිනවා. රට වෙනුවෙන් මම පෙනී ඉඳලා තිනවා. එහෙනම් මට ඊට වඩා අද සමාජමය වගකීමක් ඉටු කරන ඉතාම සෑහීමකටපත් වෙන්න පුළුවන් වගකීමක් අතිගරු ජනාධිපතිතුමා බාර දීලා තියෙන හින්දා මට එච්චර ඒ ගැන හිතන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබතුමා අපේ ගම ගැන කතා කරපු නිසා අපේ ගමේ පන්සලේ පින් පෙට්ටියටත් ආණ්ඩුව අත තියන්නද යන්නේ. අමාත්‍යවරයා ගංගිදමුර රජ මහා විහාරයේ ලිං විහාර කැබිනට් පත්‍රයකින් හොරාගෙන කටයුතු කරන්න උත්සාහ කරනවා. පුවත්පත් සාකච්ඡාවක් පවත්වලා ඒ ස්ථාවරයේ පැහැරල් කරනකොට එතුමා දමුළු විහාරයේ හිටපු විහාරාධිපතින් වහන්සේලාටත් දැන් ඉන්න මටත් බොහොම අවඥා සහගත ලෙස තමයි ඒ කටයුතු කළේ. ඒ පිළිබඳව අපි බලවත් අප්‍රසාදය ප්‍රකාශ කරනවා. එතුමාගේ ඒ කතාවෙන් පස්සේ මම ජනාධිපතිතුමාට කතා කළා දුරකථනයේ. මේ සිද්ධි කිව්වහම එතුමා මේ පිළිබඳ කිසි දෙයක් දන්නේ නැහැ, ඒ වගේ කටයුත්තකට ඉඩ තියන්නේ නැහැ කියන එක මට දුරකථනයේ දැනුම් දුන්නා. ඒත් එක්කම මෙතුමා කතා කරනකොට හිටපු විහාරාධිපතින් වහන්සේලා මුදල් අවභාවිත කළාය, ඒ වගේම අත්නොමතිව කටයුතු කළාය කියලා චෝදනාවක් කරනවා. මම මේ අවස්ථාවේ බොහොම කනගාටු වෙනවා. මම විහාරාධිපතිත්වයට පත් වෙන කලින් මේ ස්ථානයේ විහාරාධිපති වෙලා හිටියේ උඩුගම් බුද්ධරගත කියන මහානායක හාමුදුරුවොත්, ගලගම අත්දස කියන මහානායක හාමුදුරුවොත්. මෙතුමා මේ හාමුදුරුවන් වහන්සේලා දිනන්න තමයි මේ චෝදනාව කරන්නේ.
ඇත්තටම ඇමතිතුමා මේ පන්සල් වල පින්පෙට්ටියට ආණ්ඩුව අත තියන්නේ ආණ්ඩුවට සල්ලි නැද්ද එහෙම නැත්තම් වෙන ප්‍රශ්නයක් මොකක් හරිද මම දන්නේ නැත මගිනුත් කවුද දැවුවා මේ කැබිනට් තීන්දුවක් අරගෙන තීන්දුවක් කියලා එහෙම තීන්දුවක් අරගෙන නැහැ ඒ වගේම මම අද අහන් හිටියා මේ පුරාවිද්‍යා නිලධාරීන් මාධ්‍යයට ඇවිල්ලා කියනවා එහෙම කිසි ආකාරයකට කටයුතු කරන්නේ නැහැ කියලා අතිගරු ජනාධිපතිතුමා මම කලින් කිව්වා වගේ හොඳ බෞද්ධ නායකෙක් එතුමාට අපේකම සා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දර්ශනය රැකගනිමින් තමයි එතුමාගේ කටයුතු කරන්නේ ඒ නිසා මහා සංඝ රත්නයෝ මේ රටේ විහාරස්ථානවලට හානියක් වන කිසිදු කටයුත්තක් මේ රටේ කරන්න ඉඩ දෙන්නේ නැtei කියන එක අපිට වගකීමෙන් කියන්න පුළුවන් නැතනම් ඔය සංවාදයේදී ඇතිවෙච්ච දෙයක් තමයි يعني අපි ආගමික කටයුත්ත පිළිබඳව නෙමෙයි කතා කරන්නේ දැන් ඔතනදී දඹුල්ල විහාරයට අඩුම ගානේ 80 ලක්ෂයක් එහෙම නැත්නම් රුපියල් කෝටියක විතර මුදලක් එක් දිනකට එක් ආසු වෙනවා කියලා දේශපාලන බලාධිකාරියෙන් ආණ්ඩුවේ පැත්තෙන් කියවුණා. දැන් ඒවා රජයට ලබා ගැනීමේ යම් කිසි ක්‍රමවේදයක් පිළිබඳවත් යෝජනා ඉදිරිපත් වුණා. දැන් ඕව අරගෙන ඇමතිවරුන්ට වාහන ගන්න දෙන්නේ ඇමතිතුමා මොකද්ද කරන්නේ? ඇත්ත කතාව මේ ඇමතිවරු වාහනවල ගියේ නැහැ වගේ තමයි ප්‍රශ්නයක් දැන් අද කතා කරන්නේ. මම දන්න තරමින් නම් කවුරු හරි ඇමතිවරයෙක් වාහන තියාගෙන අනවශ්‍ය විදියට වාහන ගන්නවා නම් ඒකට ජනතා විරෝධය එල්ල වෙන්න ඕන. ඉතින් හැබැයි ඉතින් ඇමතිවරයෙක්ට වාහනයක් නැත්තම් වාහනයක් ගත්තට ප්‍රශ්නෙකුත් නැහැ. අද මං දැන් මම මේ අමාත්‍යංශයට ගියාම මේ වාහන ගැන කතා කරන එක තුළ දැන් මගේ අමාත්‍යංශ ලේකම්තුමා පාවිච්චි කරන්නේ කුලියට ගත්ත වාහනයකට වාහනයක්. ඉතින් ඒ වගේ ඒක නෙච්චර කල් වාහන තියලා නැද්ද ලේකම්තුමා? නැහැ වාහන එතුමා දුවන්නේ මං හැව මේ වාහනේ මොකද්ද කියලා. ඒක කුලියට දුවන එකක් කියලා කිව්වා. ඉතින් ඇයි අපි මේ වාහනයක් කියන එක තියෙන්න ඕන? ඔව්. හැබැයි ඉතින් වාහන පෙළපාලියක් අවශ්‍ය නැහැ. ඒ ඉතින් මේ රටේ වාහනම කියලා දැන් ගන්න වාහනෙත් ගන්න බෑ. දැන් අපේ මම බැලුවා ගිහිල්ලා එකම වාහනයක්වත් නැහැ මේ ළඟදි ගෙන ආපු වෘත්තිය පුණුව අමාත්‍යංශ. ඉතුරු වෙලා මම ගිහිල්ලා බැලුවා මොකද්ද මේ தත්ති කියලා. ඉතින් ඒ වගේ தත්ත්වෙකුත් තියෙනවා. හැබැයි මේ කවුරු හරි වැඩියට ගන්නවා නම් ඒ මෙන්න මේ වැඩියට අරන් තියෙනවා මේ තියෙද්දි වෙනක් තියෙනවා කියලා. ඒ ගැන ජනතාව ඇඟිල්ල දික් කරාට කමක් නැහැ. නැ දැන් අමරසිරි දොඩංගොඩ මහතුතුමා ඔබතුමාගේ සමීපතම ඥාතිවරේ දැන් එතුමා රෝගාතුරු වුණෙත් මේ නුසුදුසු වාහනවල සුවපහසු අඩු වාහනවල ගමන් කිරීම නිසා කියලා ඔබතුමා කවත්තද ඒක? නැති එතුමා එහෙම තත්වයකටපත් වුණා. ඇත්තටම එතුමා ඊට පස්සේ එතුමාගේ අමාත්‍යංශෙම නැවත මේ සාමාන්‍ය ඇමතිවරු පාවිච්චි කරන වාහනයක් ගෙන්නලා තිබ්බ ස්පිරිතාලෙන් ගෙදර එනකොට. ඉතින් වගේ අපි ඇඟේ හයියට හිතේ හයියට අවංකකමට යම් යම් දේවල් කරන්න උත්සාහ ගන්නවා. ඒ ජනතා යුක්ති පෙරමුණින් කෝණි මරුටි වලින් එනවයි කියලා. අපිත් කැමතියි දැන් අපිට උසාවි ගිහිල් එන්න නම් මරු ටිකක් හොඳටම ඇති. නමුත් අපි මේ යන එන විදියට දැන් අද මට ගාලු ගිහිල්ලා උදේ මේ වැඩට කරලා ඊට පස්සේ අමත් ගාලු ගිහිල්ලා මලගෙවල් කීපෙක් ගිහින් ආපහු එන්න තිබුණා. දැන් අද යන්න තිබුණා මම මේ වැඩින්ද ගියේ නැත්තේ යාපනේ ගිහිල් එන්න. දැන් අද යාපනේ උත්සවයක්. ඒ වගේ යනකොට ඉතින් මේ යන්න පුළුවන් වාහනිකුත් තියෙන්න ඕන තමයි. ඔබතුමා මේ වෛද්‍ය විද්‍යාත්මක සොයා ගැනීමකුත් කරානේ ඩබල් කැබ් වල ගියාම අංශභාගය හැදෙනවායි කියලා. මම ඩබල් කැබ් වල ගියාම අංශභාගය හැදෙනවා නේ මං කිව්වේ. ඒ වගේ මේ තත්ත්වය තුල තමයි කියලා එතුමාට රෝගාතුර වෙන්න හේතුව කියන එක තේරුම් ගත්ත හින්දා තමයි. මොකද එතුමා ස්පිරිතාලෙන් එනකොට අමාත්‍යංශයෙන් වෙන වාහනයක් ගෙනල්ලා තිබුණා. මේ තත්ත්වය තුල තමයි කියලා වෛද්‍ය වරුත් මං හිතන්නේ අමාත්‍යංශ ලේකම්වරයාට ඒ කාලේ දැනුම් දෙන්නේ නැති. නැත්නම් එහෙම වෙනසක් වෙන්න හේතුවක් නැහැ නේ. නෑ එතකොට දැන් කාටුන් ශිල්පීන් එහෙම කිව්වේ ඇමතිවරුන් ඩබල් කැබ් වල ගිහිල්ලා අංශභාගය හැදෙනවා නම් අර අපි හැමදාම කෝච්චියේ එල්ලිලා එක ඇඟිලි දෙකක් විතරක් කෝච්චියේ තියාගෙන ඉතුරු මුළු ශරීර කොටසම එළියේ තියාගෙන ඉද්දි ඊට පස්සේ බස් එකේ බොහොම අමාරුවෙන් ඇඟිල්ලකින් එල්ලිලා ඉද්දි ෆුට්බෝඩ් එකේ කොයිතරම් ලෙඩ ටිකක් හැදෙන්න ඕනේද කියලා ඇමතිතුමා. නෑ මම කියන්නේ දැන් අපි දැන් රටක වැඩ කරනවා නම් ඇත්තටම ඒ බස් එකේ කෝච්චියේ එල්ලිලා යන මිනිස්සයටත් උපරිම මේ හොඳට යන්න අවස්ථාව මේ රටේ උදා කරලා දිය යුතුයි.
නමුත් දැන් කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් අපි අද තියෙන විදිහට එදා මේ മന്ത്രിවරු ආවා කෝච්චියේ තමයි ආවේ ගාල්ලේ ඉඳන් දහනායක මහත්තයා දහනායක මහත්තයා තිබ්බේ ගාලු කඩවස්ස අතරේ ආසනේ කෝච්චියේ ඇවිල්ලා ගෙදරින් නම් මිනිස්සු කරලා උදේ උදේට මුළු ආසනේ වටේම අවතර රවුමක් ගිහිල්ලා පයි ඉන්න පුළුවන් අද ගාලු දිස්ත්‍රික්කයේ කොරන්ට මේ කොරට යන්න කිව්වොත් එම ඒ ටික කර මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මල ගෙදර ඇවිල්ලා කතා කරන්නත් ඕන මගුල් ගෙදර ඇවිල්ලා අලවි කරන්නත් ඕන දාන ගෙදර ඇවිල්ලා ගොඩ වෙන්නත් ඕන අමාත්‍යංශය තියෙන වැඩ ටික කරන්නත් ඕන අමාත්‍යංශය තියෙන උත්සවයේ ගිහිල්ලා වාඩි වෙලා ඉන්නත් ඕන ඊට පස්සේ මේ වගේ ඇවිල්ලත් ඉන්න ඕන ඒ එහෙම මේ ඔක්කොම එක ඒ සරල විදියට ජීවත් වෙන්න පුළුවන් නම් ඇත්තටම අපි කැමතියි මම හරි කැමතියි එහෙම කරන්න පුළුවන් නම් එහෙම කරන්න පුළුවන්ද බැරිද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තින්නේ මට දැන් අපිට ඒක මං කියව මම උසාවිය යනකොට නම් කිසි ප්‍රශ්නයක් නැහැ පොඩි කාර් එකක හරි ගියා ආවා වෙලා තියෙනවා හොඳට ගෙදර ඇවිල්ලා නිදා ගන්නවා ඊට පස්සේ කන්සල්ටේෂන් ටික කරනවා ඊට පස්සේ ඕනනම් රැට කොහේ හරි යනවා ඊළ උදේ උසාවිය යනවා ඒ වගේ ඒක අර ස්ට්‍රක්චර්ඩ් ලයිෆ් එකක් තියෙනවා මේ වැඩේ කරනකොට තමයි මේකේ තියෙන අමාරුව තේරෙන්නේ ඇත්තටම ඉතින් ඒක දකින්න මිනිස්සු දකින්නේ වාහනේ අම්මා මේ වාහනේ නෙපෙන්නේ වාහනේ යන මිනිහා මේක ඇතුලේ තමයි දවසේ පැය 12ක් විතර ඉන්නේ කියලා අර කෝච්චියේ එල්ලිලා අපි ඉස්කෝලේ යන කාලේ බස් එකේ එල්ලිලා ගියා නමුත් ඒ යන්නේ එතෙන්ට විතරයි ගිහලා ඒ එතන ඊට පස්සේ නිදහස් ඔළුවේ තියෙන එකයි ඉතින් ඒ දෙකෝල අතර තේ ඒගොල්ල බලන්නේ සාධාරණයිනේ අපි මේ කෝච්චියේ එල්ලිලා බස් එකේ ෆුඩ් බෝඩ් එකේ යනවා මුන් නැගලා යනවා එක එක වාහන වලින් කඩාගෙන එතකොට පොඩි අපි මිනිස්සුනේ මිනිස්සු නම් ඉතින් මානසිකව එක එක දේවල් හිතෙනවා ඊට පස්සේ ඉතින් ඒකෙන් නිර්මාණය වෙනවා මේවා ඉතින් මම හිතන්නේ ඔය ඔය වගේ අර සොරිසෑමතිතුමත් ඔයගේ කතාවක් කිව්වනේ කිව්වා දැන් මේවල ගිහිල්ලම එතුමාගේ මේ මොනවාද ගෙවිලා කියලා කිව්වා ඊට පස්සේ ඉතින් ජනතා විමුක්ති පෙරමුණෙන් කිව්වා ඇයි ඉතින් ගෙවිලා නම් ඇයි ඉතින් මේකේ ඉන්නේ මේක අතහැරලා යන්න පුළුවන් නේ ඇයි මෙච්චර දුක් විඳින්නේ නැත්තේ කියලා ඔය ප්‍රශ්නෙත් අහනවානේ ඒකත් හරියටම හරි දැන් මේකෙන් යන්න පුළුවන් මම දේශපාලනයට ආවේ ඇයි මම නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු මිනිස්සයා අපේ මිනිස්සු තමයි මාව ඇදලා ගත්තේ අපිට එළියට එන්න කියලා මට මං මං පඩියකුත් බාර දීලා තමයි අන්තිම මොහොතේ ගියපු ඉඳ මට යන්න උනේ. දැන් අපි ගමට ගියාම ඔහුතුමා දැන් හිටියනම් සොලිසිටර් ජෙනරල් වගේ මම නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල්. මම මේ ගමට ගියාම අපිට පුළුවන් නම් අර ජාතික ලයිස්තුවෙන් ආපු උදවිය එහෙම නැත්නම් ඡන්දෙට විතරක් එන උදවිය වගේ දැන් ඉවරයි කියලා ඇඉන්න. එහෙම මානසිකත්වයක් තියෙනවා නම් අපිට ඔය කියන විදිහට පැත්තකට වෙන්න පුළුවන්. දැන් අද මම මොකටද මගේ හිතවත්ම කෙනෙක්ගේ මල ගෙදරකට පමණක් ගිහිල්ලා ආපහු ආවේ මම නොගියා නම් ඒ මිනිස්යාගේ ඒ හිත මොකද අපි සම්බන්ධ වෙලා ඉන්නේ දේශපාලනය තුල ආදවතේ එතකොට ඒකෙන් අපිට එළියට එන්න පුළුවන් නම් මම පෙරදිලා හිටියා දේශපාලනේ මගේ සංවිධායකකමත් නැති කළා ඒත් මම මිනිසුත් එක්ක හිටියා මට කිසිම තනතුරක් නැහැ රසවත් මොන මොන අවුරුද්දද නම 2007 විතරම ආව සංවිධායකකමෙන් තස් කළා සංවිධායකකමත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට දීලා ඒත් මට ඉන්න උනා හැබැයි ඒත් මම සතියන්තේ ගිහිල්ලා මිනිස්සු හම්බ වෙලා අනිත් වෙලාවට ගිහිල්ලා ඒ තරහට තමයි ඔබතුමා දැන් යහපාලන ආණ්ඩුවට සහාය දෙන්නේ නෑ නෑ මං කිසිම තරහක් නෑ මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ගරු කරන කෙනෙක් එතුමා වෙනුවෙන් තමයි මම තුම්පාරක් ඡන්ද කරේ මම 2010 2005 2010 2015 තන්ද තුනම එතුමා වෙනුවෙන් අපි කරා මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට පක්ෂය ගත්ත තීන්දුවල අපි හිටියේ අදටත් මම පෙනී සිටින්නේ මේ පක්ෂය ශක්තිමත් වෙන්න ඕන හැමදෙනාම පක්ෂය වටා එකතු වෙන්න ඕන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන පක්ෂය දෙකට කැඩුවොත් පෞද්ගලිකව අනේ මට අරක වුණා මේක වුණා එහෙම කියලා දේශපාලනය කරන්න බෑ නේද ඉතින් අපිට වෙන ආරාධනා ආවා වෙන පක්ෂ වලින් අපි ගියේ නෑ හොඳ කාලෙත් හිටියා නරක කාලෙත් හිටියා මම පක්ෂය තීන්දුවක් ගත්තේ නැත්තම් අපි ඉන්නේ නැද අද අපේ පක්ෂය තීන්දුවක්
ගත්තොත් තමයි අපි වෙන තීන්දුවකට. දැන් ඊළඟ මහමැතිවරණයකදී ඔබතුමා මොන පක්ෂෙන්ද? මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. මම ඒකයි දිගින් දිගටම කියන්නේ මේ නායකයන් එනවා යනවා. බණ්ඩාරනායක මහත්තයා වෙඩි තියලා ඝාතනය කරා කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැති වුණේ නෑනේ. බණ්ඩාරනායක මහත්තයාගේ දර්ශනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්ති රටේ මිනිස්සු පිළිගත්ත නිසා තමයි මේ පක්ෂය වර්ධනය වුණේ. ඒ නිසා පක්ෂේ නායකයෝ එනවා යනවා. ඉතින් අපි දැන් හෙට කවුරු හරි වෙන නායකයෙක් ආවොත් මේ ඉන්න නායකයත් එක්ක අපි මේ එතුමා යන තරක යන්නේ නැහැ නේ. දැන් දැන් අර මහින්ද රාජපක්ෂ කියන සාධකය නොතකා හැරීම නිසා පියසේනගමගේ මහත්මයාට තමගේ මන්ත්‍රී ධුරය හිමි වුණා. කවදා හරි චන්දිම වීරක්කොඩි මහත්මයාටත් ඔය ඉරනමම අත්වේවිද ඉදිරි නැතිවරු මේමයි. අපි ඉතින් පුද්ගලයෝ පිළිබඳ මෙතන අපි විවේචනය කරන එක එච්චර සුදුසු නෑ. මම දේශපාලනේ ඉඳලා තියෙන්නේ දිගින් දිගටම. මම කවදාවත් දැන් කට්ටිය කියන මගේ මාමා හින්දා මම දේශපාලනයට ආවා. මාමා දේශපාලනයට සම්බන්ධ හින්දා අපේ පවුලේ දේශපාලනයක් තිබිච්ච හින්දා තමයි මිනිස්සු මාව ඇදලා ගත්තේ. හැබැයි කිසි වේදිකාවක මගේ මාමගේ මාව එක්කන් ගිහිල්ලා මෙයා මගේ පුතා හින්දා මට ඡන්දෙ දෙන්න එක තැනක කවදාවත් කියලා නැහැ. මට මෙන්න මේ දේවල් දෙන්න. එහෙම දීලා නැහැ. අපි ස්වාධීනව ගොඩ නැගිලා තියෙන්නේ. ශ්‍රී ලංකා නිදා මේ ඉන්න කිසි නායකෙක් මගේ ඡන්දෙකට ගිහිල්ලා ඡන්දෙ දෙන්න කියලා මට කියලා නැහැ. මම දේශපාලනේ ගොඩ නැගිලා තියෙන්නේ මිනිසුත් එක්ක ඉඳලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් එක්ක ඉඳලා හිටපු හැම නායකයාටම හැබැයි මම ගරු කරලා තියෙනවා. අදටත් චන්ද්‍රිකා මැතිණියත් අපේ පක්ෂයට විශාල සේවයක් කරා. ඒකට අපි ගරු කරනවා. හැබැයි චන්ද්‍රිකා මැතිණිය ගත්ත හැම තීන්දුවෙම අපි හිටියේ නැහැ. හොඳ අපිට මහින්ද රාජපක්ෂ මහත්තයා කරපු ඒ කටයුතු වලට අපි ගරු කරනවා. දැන් මුතුමා මේ ශ්‍රී ලංකා UNP දීගේ කොච්චර කාල තියේද තව? මේමයි ශ්‍රී ලංකා UNP දීගේ දැන් අපි රටක් හැටියට බැලුවම පහුගිය ඡන්දේ ජනාධිපති ඡන්දය අපි පැරදුනා. අමාස 8කට පස්සේ පාර්ලිමේන්තු ඡන්දේ තිබ්බම අපිට ජනාධිපති ඡන්දේදී හම්බෙච්ච ඡන්ද ටිකවත් හම්බුනේ නැහැ. හැබැයි පක්ෂ හැටියට ගත්තම ප්‍රධාන පක්ෂ දෙකටම මන්ත්‍රීවරු පත් වෙන්නේ 82 82. අපේ සංධානයේට 95ක් හිටියා, එක්සත් ජාතික පක්ෂ සංධානයේට 105ක් හිටියා. ඉතින් මේ වෙලාවේ රටේ අස්ථාවරයේ එක්සත් ජාතික පක්ෂයේ සංධානයට එකතු වෙලා හිටපු ඉන්න ඒ කොටසෙන් බහුතරයක් පහුගිය ආණ්ඩුවේ අපේ සංධානයේ හිටපු කට්ටිය. 82 ඉඳන් 105 වෙන කොට හිටපු කණ්ඩායමේ බහුතරයක් අපේ කට්ටිය. සුළු ජාතික පක්ෂ. සුළු ජාතික පක්ෂ. එතකොට මේ වෙන දැන් අපේ ට්‍රම්ප් කැමැතුමාලා, රාජිත කැමැතුමාලා, UNF කියලා හිටපු ඉල්ලපු MKDS ගුණවර්ධන කැමැතුමාලා ඒ කට්ටිය එහෙම බලන් ගියාම එහෙම. ඉතින් මේක අමුතු මැතිවරණ ප්‍රතිපලයක් වුණා. ඒ අමුතු මැතිවරණ ප්‍රතිපලය තුළ අපි ක්‍රියා කරන්නේ කෙසේද කියන එක සම්බන්ධව පක්ෂය හැටියට පක්ෂයේ මධ්‍යමකාරක සභාව සාකච්ඡා කරා. විධායක සභාව, සමස්ත ලංකා කාරක සභාව සාකච්ඡා කරාම කුමාරවෙල්ගම මැතිතුමා ඇරෙන්න අනිත් සියලු දෙනාම අත උස්සලා එකඟ වුණා. එකතු වෙන්න ඕන ජාතික රජයකට. මම ගාලු දිස්ත්‍රික්කයේ ඉන්න 6 දෙනාගෙන් වැඩිම මනාපගත්ත කෙනා සහ ඉන්න අයගෙන් ජ්‍යෙෂ්ඨය හැටියට අපි කොළඹ SSC එකේ අපි 6 දෙනාම එකතු වුණා. එකතු වෙලා අපි සාකච්ඡා කරා. 6 දෙනාම කිව්වා එහෙනම් ඒ මනාප වැඩිකමට ජ්‍යෙෂ්ඨත්වයට යම් තනතුරක් ලැබෙනවා නම් ඒක ලබා ගන්න. අපි පක්ෂය හැටියට පාක්ෂිකයන්ට උදව් කරමු කියලා. මොකද අපිට එහෙම එකතු වෙලා තමයි අපි තීන්දුව ගත්තේ. මධ්‍යමකාරක සභාවට තීන්දුව කරා. ඊට පස්සේ පස්වෙත 6 දෙනා එකතු වෙලා අපි තීන්දුව කරා. තීන්දුව කළා මොකද අපිට ඉතිහාසෙත් මතකයි. 74 කලින් පත්තකරම දාන්න. 2001 ඉඳන් 2004 වෙනකන් අපි විපක්ෂයට ගිහිල්ලා. මමම පෙනුණා නඩු 2000කට වඩා. දැන් මම අද ඉන්න ඇමති ධුරයේ දරන වෘත්තීය පුහුණු අධිකාර අමාත්‍යංශයේ 1000 ගණක් එළියට දැම්මා. මම හිටපු මේ ඛනිජ තෙල් සංස්ථාවේ 108ක් අද ඒක නෙන්නෙල්ලාර එක වාර්තා වෙලක් තියෙනවා සුප්‍රීම කෝට් එකේ ජජ්මන්ට් එක. අපි ගිහිල්ලා කතා කරමු. මහින්ද විජේසේකර මහත්තයා
දීවර ඇමති වෙලා දීවර අමාත්‍යංශයෙන් ගහලා පැන්නුවා. අපි ඒවට උසාවිගේ. ඒ වගේ මමම පේන්නේ නැති 2000කට. අපේ මිනිස්සු අල්ලලා හිර දැම්මා. ගැහුවා. මාරු කරා. කරන්න පුළුවන් දශවද සමුද්දි නිලධාරීන් ටික සමුද්දි කොමසාරිස්ලා ටික මාරු කරාම නඩුව දාන්න බය වුණා. මම නඩුව සකස් කළා ෆන්ඩමෙන්ටල් රයිට්ස් එක. සියලුම දේවල් අපිට පක්ෂව තිබුණේ. ඇවිල්ලා අන්තිමට කිව්වා ඔය මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඇමති කාලේ හිටපු ගෙදර එතන අපි සාකච්ඡා කළා. එතෙන්ට ඇවිල්ලා අරගොල්ලෝ කිව්වා දාන්න එපා. දැම්මුත් ප්‍රශ්නේ වෙයි අපි මාරු වෙන තරකට යන්නක් කියලා. ඒ වගේ බීතිකාවකින් තමයි හිටියේ. අත්තනගල්ලේ ඡන්දේ ඡන්ද මේ නඩුව මේ මොකද්ද ප්‍රාදේශ සභාවේ ජනාධිපතිතුමිය රටේ ජන විධායක ජනාධිපති ජනාධිපති මන්දිරයට ගෙනල්ලා තමයි මම එතෙන්ට ගිහිල්ලා කන්සල්ටේෂන් එක කරේ බයට විධායක ජනාධිපතිතුමියගේ ආසනේ විධායක ජනාධිපතිතුමියගේ මන්දිරයට ගෙනල්ලා එතන කන්සල්ටේෂන් එක තිබුණා සාක්ෂි දෙන්න මිනිස්සු ඒත් බයයි ඒ වගේ බීතියක ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ ඉඳලා ඒ අයට ඒ තත්ත්වයට අපි ඇති කරනවද ආයි යන්න අරිනවද එහෙම නැත්නම් මේ කාලේ එක්සත් ජාතික පක්ෂේ රටත් ස්ථාවර කරගෙන අපේ මිනිසුත් රැකගෙන මේ තීන්දුවේ ඉන්නවද කියන එක පිළිබඳව අපිට දිගට හිතන්න වුණා. අද අපි අපේ මිනිසුන්ට අද හානියක් කරන්න දෙන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයටත් අද රටේ සංවර්ධනයේ කොටස හම්බ වෙනවා. රැකියා අවස්ථා වලින් මග හැරෙන්නේ නැහැ. අනිකුත් එයාගේ අදහස් අද නියෝජනය වෙනවා. විශේෂයෙන්ම අර එදා 2001 ඉඳන් 2004 වෙනකන් තිබිච්ච භීෂණය අපිට මතකයි එදා වෙච්ච දේවල් ගහපු කව කී දෙනෙක් හිරේ දැම්මද කනට ගහලා දමුදසනායක අල්ලන් ඇවිල්ලා හිරේ දැම්මේ අපේ පියසේන ගමගේ කිසිම හේතුවක් නැතුව වෙඩි තිබ්බයි කියලා ගෙනල්ලා කුදලන් ඇවිල්ලා දැම්මා වාහනේ අරන් එනකොට පළාත් සභා මන්ත්‍රී චම්ලි විචානාච්චි හොරණ අල්ලලා උස හිරේට දැම්මා ඒ වගේ අපි නීතිඥයෝ හැටියට පක්ෂේ හිටපු එක දවසක කම්කරු සාවි එක දවසක සුප්‍රීම කෝට් එකේ අනිත් දවසේ කෝටව පිල් එකේ එක දවසක කුලියපිටියේ අනිත් දවසේ හොරණ ගාල්ලේ මාතර ඒ වගේ යුගයක් මේ රටේ තිබුණා. ඉතින් අපි ඔබතුමා කියන්නේ මේ ගුටි කණ එක වලක්ව ගන්න එහෙම නැත්නම් ගහන එක වලක්ව ගන්න ආණ්ඩුවත් එක්ක එකතු වුණා කියන්නේ. නෑ නෑ ඒවත් අපි සැලකිල්ලට ගත්ත පක්ෂේ හැටියට රටේ ස්ථාවර රටාස්ථාවර කරන්න නොකළ යුතුයි කියලා මධ්‍යම කාරක සභාව ගත්ත තීන්දුව ගන්නකොට ඒ කාරණාත් එක්ක අපේ පාක්ෂිකයාට වන හානිය වළක්වා ගැනීම වෙනුවෙනුත් අපි මේ අපිට හයියක් තියෙන රජයක ඉන්න ඕන කියලා තීන්දුව කරයි. දැත් අපි 2004ත් අපි බලයට එනකොට ජනතා විමුක්ති පෙරමුණත් එක්ක එකතු වෙලා තමයි මේ වගේම ක්‍රමවේදයක හිටියේ. අපි 2004 මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති කරේ ගාලු දිස්ත්‍රික්කයේ මන්ත්‍රීලා 6 දෙනාගෙන් 3 දෙනෙක් JVP. ඒ වගේ රටේ විශාල ප්‍රමාණයක් හිටියා. එහෙම එකතු වෙලා තමයි අපි 2005 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරේ. ඊට පස්සේ අය පැත්තකට වුණාම සුල්තර රජයක එක්සත් ජාතික පක්ෂ විශාල කණ්ඩායමක් ගෙනල්ලා තමයි එදා ඊට පස්සේ අපි ආණ්ඩුව ගෙනාවේ 2010 වෙනකන්. ඉතින් ඒ හින්දා මේ සංස්කෘතිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අමුතුම සංස්කෘතියක් නෙමෙයි. හැබැයි අපි එක දෙයක් ඉතාම වගකීමෙන් රටට කියන්න ඕන පක්ෂය හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න කණ්ඩායම මේ රජේ දැන් ඔක්කොම කතා කරනවා බොන්ඩ් මොකද්ද මේ බැඳුම් කරේ අද මෙතෙන්ට එන්න හයිය ලැබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි එතන ඉන්න නිසා මේ රටේ දැන් අද වෙන දේවල් ජනාධිපතිතුමා මේ කටයුතු හයිය ඇතුව කරන්න පුළුවන් වෙන්නේ යම් යම් වැරදි තීන්දුවට යම් උදවිය උත්සාහ ගන්නකොට අපි ඉන්න නිසා එහෙම නැතුව චන්ද්‍රිකා මැතිනි තිටියනේ විධායක ජනාධිපතිවරයතුමිය හැටියට 2001 නමුත් මුකුත් කරගන්න බැරි වුණා. එහෙනම් මේ කණ්ඩායමක් හැටියට අපි පක්ෂයත් ආරක්ෂා කරගෙන රටේ නිවැරදි තීන්දුව වෙනුවෙන් පෙනී සිටීමෙන් ඉන්නේ නැත්නම් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි පැත්ත කරුණා මොකද වෙන්නේ 8 දෙනයි ඕනේ එක්සත් ජාතික පක්ෂයට 105ක් ඉන්නවා. 8 දෙනෙක්
හොයාගන්න මහා ප්‍රශ්නයක් නෙමෙයි. එදත් උනේ එකනේ අපි 30 ගණක් අපි UNP එකෙන් ගත්ත එකේ. UNP එකේ පතාක යෝධය දයරත් ඇමතුමාලා ලොකුගේ ඇමතුමාලා කරුජයසූරිය ගෙහෙලිය රඹුක් වැල්ල කවුද ජොන්ස්ටන් ෆර්නැන්ඩෝ මේ SP දිසානායක ඔය ඔක්කොම ආවනි. නැදන් දැන් ඔබතුමා කිව්වනේ අර කලින් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට ගහන එකත් පැලැක්කුණයි කියලා ඔකේ. ඔව්. මන් දන්නේ අද ගහනවද කියලා. හැබැයි ගහන්න ඕනේ කියලා කියනවා. මේ කියන්නේ පාලිත තේවරප්පේරුම නියෝජ්‍ය අමාත්‍යවරයා. අනේ අපි කාලේ අපිත් ඒ කාලේ පාර්ලිමේන්තුවේ හිටියා. පාර්ලිමේන්තුවේ ඉඳලා අපි දැන් නේද අමෙතුර අනේ නැදවිද. නිරන්ව කියනවා. මට මහමාර්ග ඇමතිවම නෙමෙයි මට ඉලපත් පාර දෙන්න ඕනේ කියලා. ඉලපත් පාර නිකන් නෙමෙයි මුන්ට දෙන්න ඕනේ. ඉලපතල මුත්‍රා කරලා ගහලා එලවන්න ඕනේ. ගහන එලවලුට උලුක් වේදාගෙන අපේ ජනතාවම දරගන්න ඕනේ මේ ඉලපත් පාර ගහන එකයි ලෝඩම දාන්න ඕනේ. ඉලපතල ගහ නිකන් ගහන්න නෙමෙයි ගහන්න ඕනේ. කාන්දාර ගැන ඉතම ඉලවල මුත්‍රා කරපන් කියලා. එලෝ එලෝ ගහන්න ඕනේ. ඒ මේක අකුල ගැස්ස ගහලද? අද මේ යහපාලේට අද කරපන් කරනවා නේද? ඔබතුමා දන්නවද කාටද බනින්නේ කියලා? ඔබතුමාලගේ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකතුමාට ඉලපතෙන් ගහන්න ඕනේ කියලා. ඒක තමයි දැන් හොඳම මේ කතාවක් ඇහුවේ. දැන් ගහන්න ඕන කියලා කිව්වට ගහන්න බෑ. මොකද අපි ආණ්ඩුවේ. අපි ඉන්නේ ඕනෙක් කෙනට කියන්න පුළුවන් ගහන්න ඕන කියලා. හැබැයි ගහන්න බෑ අද. හැබැයි අපි ආණ්ඩුවේ නෙමෙයි නම් ඉලපතෙන් නෙමෙයි ගහන්නේ. එදා ගහපු හැටි අපි දැක්කා. කුඩු කරපු හැටි අපි දැක්කා. 2001 ඉඳන් 2004 වෙනකන් අපේ මිනිස්සු විඳපු වේදනාව අපි දැක්කා. ඔබතුමා නෝකේ කියන්නේ යකා එක්ක තමයි මේ දීගේ කන්නේ කියලා. නෑ නෑ පැහැදිලිවම හැම වර්ගයේම කට්ටිය ඉන්නෝනේ. හැම වර්ගයේම කට්ටිය පත් කරලා එනවා. එක්සත් ජාතික පක්ෂෙත් හොඳ මහත්තුරු ඉන්නවා. ඒක අපි කියන්න ඕන. මේ අපේ පක්ෂෙත් අනවශ්‍ය උදවිය ඉන්නවසා හිටියා. ඒ කියන්නේ අපි පෙරදුනේ. මං කලුණුත් ඇහුවේ. ඒ වගේ එකක් එක දේශපාලනේ හොඳ නොහොඳ දේශපාලන පක්ෂ ප්‍රශ්න එකක් නෙමෙයි. ඒකින්ද ඒකත් දැනගෙන අපේ ප්‍රතිපත්ති ආරක්ෂා. අපේ ප්‍රතිපත්ති එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති වෙනස්. යම් යම් දේවල්දී අපි එකඟ වෙනවා. ඒ වගේම තේ එක්සත් ජාතික පක්ෂයේ අරමුණේ අයගෙම ඒගොල්ලන්ට 113ක් හම්බුණා නම් ජාතික ආණ්ඩුවක් හැදෙන්නේ නැහෙනි. අපිට 113ක් හම්බුණා නම් හැදෙන්නෙත් නැහෙනි. ජනතාව බුද්ධිමත්ව තීන්දුව කරා මේ தත්ත්වේ. ඉතින් හැබැයි අපි විශ්වාස කරන්නේ මේ රටට ඉතාම ජනතාව පිළිගන්න ප්‍රතිපත්ති වලින් පරිපූර්ණ වෙච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වෙලා සියලු කොටස් පක්ෂය වටා නායකත්වය වටා එකතු කරගෙන තවදුරටත් ශක්තිමත් වෙලා රටේ අනාගතය වෙනුවෙන් වැඩ කළ යුතුයි කියන. ඒ කියන්නේ ඔබතුමාගේ හෙට දවසේ බලාපොරොත්තුව මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිමත් භාවයේ මිසක් මේ දීගේ ඉදිරියට පවත්වාගෙන යමන් නෙමෙයිද? නෑ නෑ දීගේ ඉදිරියට පත්ත දැන් අපි දීගය පිළිබඳ තීරණ ගැනීමේදී රටේ ස්ථාවරත්වයට ඒ දීගේ ඉදිරියට යාම බලපාන ආකාරය ගැන අපි පළවෙනියටම හිතන්න ඕනේ. මොකද අපි හැම දිනටම පළවෙනි දේ රට. ඊට පස්සේ ඒ ස්ථාවරත්වය පිළිබඳ ප්‍රශ්නය ඒගොල්ලෝ විසඳ ගන්නවා නම් අට දිනක් නව දිනක් අරගෙන ඒක එහෙම විසඳ ගන්නත් අවස්ථාවක් මේ අත ඉතිහාසෙ වෙච්ච දේවල් එක්ක බැරි කමක් නැහැ නේ. එතකොට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයට කවුද උත්තර දෙන්නේ? කවුද ආරක්ෂා කරන්නේ කියන එක ගැන ඉතිහාසයේ අත්දැකීම් එක්ක අපි දැන් අපිපත් වෙනකොටත් ආර්ධිකෙන් කට්ටියක් එළියට දාලා තිබුණා. තාතැන්වල කට්ටිය දාලා තිබුණා. හැබැයි ඔක්කොම ඒ සියලු දෙනාට නැවත රැකියාව ලැබුණා. ඒ අයට අසාධාරණයක් වෙන්න ඉඩ තිබෙන්නේ නැහැ. ඒ නිසා මේකේ රට එක පාක්ෂිකයා පක්ෂේ නායක යන්ට ප්‍රශ්න තියෙනවා. පැහැදිලිවම හැබැයි නායකයෝ ඔක්කොම යාළුවෝ. අර ගමේ අහිංසක ශ්‍රී ලංකා කාරයා බණ්ඩාරනායක මහත්තයාගේ ප්‍රතිපත්තිය හින්දා මේ රටේ ජීවත් වෙන මේ රටේ යම් සමානත්වතාවයක් ලබන්නට වාසනාව ලැබිච්ච ඒ අහිංසක මිනිහට මොකද වෙන්නේ? ගුටි කනකොට අපිට කරන්න වෙන්නේ උසාවි ගිහිල්ලා බේරගන්න එක තමයි. ඒකත් අපි දැක්කනේ ආණ්ඩුව පෙරදුනාට පස්සේ. අපේ සමහර කට්ටිය කිව්වා 2001 අපි පොඩ්ඩක් ඉන්නම්
අපිට පොඩි වැඩ ටිකක් තියෙනවා ඕගොල්ලෝ ඕක කරන්න. එහෙම කියපු කට්ටිය හිටියා. අපි අත්දැකකනේ මොකක්ද උනේ කියලා. කවුද එහෙම කියන්නේ? එහෙම කියපති මම නම් කියලා මෙතන මේ කියපු කට්ටියගේ ආදවත් වලින් මේ අහන් ඉන්නකොට මතක් වෙනවා ඇති. හැබැයි ඉතින් මට නම් වැදගත් වෙන්නේ ගමේ ඉන්න අහිංසක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුලින් අපෙන් බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න අපේ මිනිස්සු ටික රැකගන්න එක රට සංවර්ධනය කරන අතරේ. දැන් ඔබතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියව මට ඇති වෙන ගැටලුව තමයි මේකේ සංයුතිය මොකක්ද? දැන් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියවම දැන් අඩිමාරෙන් මේ සභාපතිතුමා ඉන්නෝ ජනාධිපතිතුමා ඉන්නෝ. ඔකට අනුශාසක මහින්ද රාජපක්ෂ මහත්මයා ඉන්න ඕනේද නැත්නම් එතුමා ඒ ඔය කියන කුලකයට අයිති නැද්ද? ඊට පස්සේ ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ අනිත් පක්ෂ කෙසේ වෙතත් අපි හිතමු වෙල්ගම මහත්තයා ඊට පස්සේ ඔය මහින්දානන්ද මහත්මයා ඒ වගේ අය ඉන්න ඕනේද නැත්නම් ඕන් නැද්ද? නෑ නෑ ඉතාලම පැහැදිලිව ඉන්න ඕන. මහින්ද රාජපක්ෂ මහත්මයාත් චන්ද්‍රිකා මැතිණියත් දැන් රත්නසිරි වික්‍රමනායක මහත්තයා නෑ දිමු ජයරත්න මැතිතුමත් ඒ අය පක්ෂයේ උත්තරීතර චමල් රාජපක්ෂ මහත්තයාත් උත්තරීතර අනුශාසක මණ්ඩලයේ සමාජිකයන් ඒ සියලු දෙනාම මේකේ මේ ඔය නායකයෝ නායකයෝ අතර කොහොමත් කාලෙකට යාළු වෙනවා කාලෙකට තරහ වෙනවා ඒගොල්ලන්ගේ ප්‍රශ්න නැත්තේ නෑ. එක්සත් ජාතික පක්ෂෙත් එහෙමයිනේ මූණට බූරට බලන්නේ නැතුව තිබිච්ච කාලේ තිබිලා තියෙනවා. ජනතා විමුක්තිමත් එහෙමයිනේ විමල් වීරවංශලා කඩාගෙන ආවේ එහෙම ප්‍රශ්න තිබිච්ච හින්දානේ. LTT එකෙත් එහෙමයිනේ කරුණාම්මාන්ලා කඩාගෙන ආවේ කින්දානේ මුස්ලිම් කොංග්‍රස්ෙත් එහෙමයිනේ. හැබැයි මේ සියලු දෙනාම එකතු එකට එකතු වෙලා එකතු වෙන්න මොකද ඒ පෞද්ගලික ප්‍රශ්න නෙමෙයිනේ මේ අපි හැමදෙනාම මෙතන ඉන්නේ ඇයි? අපි හැමදෙනාම මෙතනට ගෙනාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දර්ශනය තුල තමයි අපිට පිළිගැනීමක් කියන්නේ. නේද ඔබතුමා ඔහම එකතු වීමක් පිළිබඳව බලාපොරොත්තු පළ කරාට දැන් පසුගිය රජයේ සුවිශාල කාර්යභාරයක් කරපු දේශපාලඥයෙකුත් නොවුණු ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මෙහෙම කියනවා. ප්‍රථමින් යුද හමුදාපති තුමා ඇවිල්ලා හිටපු දයරත්නායක මේ සම්බන්ධව සාකච්ඡා කරා මේ සාක්ෂියක් ලබා දුන්නා. අද ඒ පිළිබඳව විස්තර ලබා ගන්නට තමයි මට එන්නට කියලා තිබුණේ. නෑ නෑ මට කැඳවීමක් නෑ. මට කරදර කරන්න එපා කියලා මම කිව්වා මේ කට්ටියට. වැඩක් නැති ඒවට. මේක බලන්න ඕන. මම ආරක්ෂක ලේකම්. ජනාධිපති කොමිසමට එනවා. CID එකට යනවා. FCID එකට යනවා. ඊළඟට ඒ යුද්ධ කාලේ හිටපු නාවික හමුදාපතිවරු විටින් විට කැඳවලා තියෙනවා. ගුවන් හමුදාපතිවරු දෙදෙනාම කැඳවලා තියෙනවා. ඊට පස්සේ යුද හමුදාපතිවරු මේවට කැඳවලා තියෙනවා. එක්කෙනා හිටපු බුද්ධි ප්‍රධානියාව කැඳවලා තියෙනවා. එතකොට ඉතින් අපි බලන්න ඕන මොකද මේ යුද්ධ කාලයේම විතර හිටපු කට්ටියම පමණක් මේ දිගින් දෙකටම මේ වගේ ගෙනල්ලා කරදර කරන්නේ ඩයස්පෝරාවේ අවශ්‍යතාවයකටද එහෙම නැත්නම් ඉනීමාවල අයව සන්තෝෂ කරන්නද කියන එක තමයි අපිට සැකේ තියෙන්නේ. මට නම් සැකේ. බුද්ධි ප්‍රධානියා බැලුවොත් එයත් අවුරුදු 35ක් 38ක් සේවය තිබුච්ච එකක රජයකට පමණක් නෙමෙයි සෑම රජයකටම සේවය කරපු අය. ඒගොල්ලෝ බුද්ධි ප්‍රධානීන් බවට පත් වෙන්නේ ගිය ආණ්ඩුවේ අවශ්‍යතාවක මගේ අවශ්‍යතාවයකට නෙමෙයිනේ. ඔතන කතා දෙකක් තියෙනවානේ. එකක් ඇමතිතුමා රාජපක්ෂවරුන්ටම දිගටම ගහ 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 ඊට පස්සේ සමගියක් පිළිබඳව කතා කරන්න පුළුවන්. මේ පැත්තෙන් ගහනවා මේ පැත්තෙන් අඬ ගහනවා. මෙහෙමයි. ඉතින් ඕක දැන් අපි මේ අපිත් ආණ්ඩුවක් හදන්න බලන් ඉන්නේ. එක්සත් ජාතික පක්ෂෙත් ආණ්ඩුවක් බලන්න හදන්න බලන් ඉන්නේ. ඉතින් ඒකේ වැරද්දක් නැහැ නේ. ඒගොල්ලෝ දේශපාලන පක්ෂයක්. ඒගොල්ලන්ගේ මිනිස්සු කියන්නේ අර කිව්වා වගේ අපේ ආණ්ඩුවක් හදන්න. මේකේ අපි එදා එක්සත් ජාතික පක්ෂය දෙකට කඩලා කුඩු කුඩු කරලා ඒකේ ඉන්න ලොකුම ලොක්කො ටිකත් අපේ පැත්තට අරගෙන අපි ආණ්ඩු කරා. ඉතින් එක්සත් ජාතික පක්ෂය මේ වෙලාවේ උපක්‍රමශීලීව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකතු වීමට යම් යම් ආකාරයට බලපාන කාරණා වලට උල්පන්දන් දීමේ වැරද්දක් නැතේ කියලා ඒගොල්ලෝ දකින්නවත් ඇති. ඉතින් ඒ වගේම දැන් මේ මේවා දැන් අපි දැක්කනේ එදා දැන් අපි 94 අපි දිනුවම රනිල් වික්‍රමසිංහ මහත්තයා අර කූඩුවේ දාගෙන ප්‍රශ්න කර කර හැමදාම
ගෙනාව. ඊට පස්සේ සරත්වංශේක මහත්තයා ප්‍රශ්න කර අරංගිල්ලා හිරේ දැම්ම. ඉතින් මේ වගේ දේවල් මේ රටේ ඇත්තටම නොවිය යුතු දේවල්. දැන් අද මේක විශේෂයෙන්ම ත්‍රස්තවාදය නැති කරන්න ඒ වෙනුවෙන් කැපවෙච්ච රණවිරුවන්ට හිරියර කරන්න යම් කෙනෙක් උත්සාහ කරනවා නම් ඒක ඒ පිළිබඳව ජනතාවගේ මතය බොහොම සාර්ථක මතයක් වෙන්නේ නැහැ. එදා අපි ආණ්ඩුවේ සරත් ෆොන්සේක මහත්තයා ඇතුළට දාගත්තම අපි ආණ්ඩුව හැටියට හිතපු දේ නෙමේ ජනතාව කිව්වේ. ඒ වගේම තමයි මේකත් මොකද වැරද්දක් කරලා තියෙනවා නම් කවුරු හරි මිනි මරලා තියෙනවා නම් එහෙම නැත්නම් අසාධාරණ අනවශ්‍ය දෙයක් කරලා තියෙනවා නම් මම කියන්නේ ඒවා වළක්වන්න ඕනේ කියලා. හැබැයි හිරිහැර කිරීමේ අරමුණෙන් කැඳව කැඳව යම් යම් දේවල් කරනවා නම් හිරිහැර කිරීමේ අරමුණෙන් ඒ පිළිබඳ තීන්දුව ජනතාව ගනීවි. නැදන් දැන් දැන් එතුමාගේ නම් වාසගම රාජපක්ෂ කියලා හරි කියන්න පුළුවන්. දැන් කපිල හෙන්දා විතරන මෙතුමා එතුමා බුද්ධ්‍යංශයේ ප්‍රධානියා යුද්ධ කාලයේදී මහත් වූ මෙහෙයක් කරා. දැන් එතුමා නිරාවරණය කරනවා ත්‍රස්තවාදීන්ට ඩයස්පෝරාවට නිරාවරණය කරනවා මෙන්න බුද්ධ්‍යංශ සමාජිකයා. ඊට පස්සේ එතුමාගේ මාධ්‍යවලට පෙන්නලා මෙන්න එනවා මෙන්න මේක කරා අරක කරා කියලා එතුමාගේ ජීවිතය අනාරක්ෂිත තත්ත්වයට පත් කරනවා. මේ වීරෙක්නේ එමෙතුමා ඇයි එහෙම කරන්නේ? නෑ ඒක තමයි මම කිව්වේ ජනතාව බොහොම බුද්ධිමත්. මේ ජනතාව අනවශ්‍ය විදියට යම් මොකද ඇත්තටම අපි දෙයක් තේරුම් ගන්න ඕන. මේ රටේ ත්‍රස්තවාදය නැති කිරීම තුලින් අපි හැම දිනාටම මේ නිදහස ලැබිලා රට ඉදිරියට ගෙන යන්න වරමක් ලැබුණා. ඉතින් ඒ අය පිළිබඳ අපේ කැක්කුමක් හදවත්වල තියෙන්න ඕන. ඒක සරත් ෆොන්සේක වේවා, ගෝඨාභය රාජපක්ෂ වේවා, හෙන්ද විතරන වේවා, ගමේ ඉන්න කෝප්‍රල් වේවා, ඒ හැම දිනාටම අදාළයි. ඉතින් විශාලම මේ නීති විරෝධීම වැඩක් කරලා තියෙනවා නම් ඒකට පියවර නොගෙන ඉන්න එක එපා කියන්නෙත් නෑ. හැබැයි මේ විදියට දැන් අපි දැක්කනේ අර මේ 2001 වෙච්ච දේවල් අන්තිමට මොකද්ද වුනේ? මුතාලිෆ් රණවිරුවන්ට. ඒකෙන්ද මේ පිළිබඳ ඒ කටයුතු කරන උදවිය වගකීමෙන් කටයුතු කළ යුතුයි කියලා මතයක් රටේ තියෙනවා. ඒක ඒ පිළිබඳ ඒ ක්‍රියා කරන උදවිය අවධානයේ යොමු කර යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒක තමයි අනිත් කියන්නේ තියෙන්නේ. අද පොලිසිය පොලිස් කොමිෂන් සභාවේ නම් තියෙන්නේ. ඇයි ඒ කොමිෂන් සභාවට සාධාරණීකරණය කරන්න බැරි දේවල් වෙනවා නම් දැන් මෙහෙම එල්ල කරනවා නම් ඒක ඒගොල්ලම කියනවනේ මේ අසාධාරණයක් නෙමේ කරන්නේ. මේ කරන්නේ රටේ නීතිය ක්‍රියාත්මක කරන එක. හැබැයි ඒගොල්ල බලපෑමකට යටත් වෙලා කරනවා නම් රට වෙනුවෙන් ඒ කොමිෂන් සභාවල ඉන්න උදවිය කරන්නේ බොහොම දේශපාලනඥයාට කර නෙමේ ත්‍රස්තවාදී කරාටත් වඩා හානියක්. මොකද අපි අනුක්‍රම ව්‍යවස්ථාවට අනුව මේ බලතල ස්වාධීනව ලබා දීලා තියෙන්නේ. කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න. ඔබතුමාලගේ බයක් තියෙනවද ඡන්දෙකට යන්න? නෑ. පළාත් පාලන ආයතන ඡන්දයට බාලගිරි දෝෂය බලපාලා තියෙනවා. නෑ දැන් පළාත් පාලන ආයතන ඡන්දය සම්බන්ධ සීමා නිර්ණය කොමිෂන් සභාව තීන්දුව අරගෙන ගැසට් කළා. දැන් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඒ පනත ගොනු කරලා තියෙනවා. පාර්ලිමේන්තුවේ සම්මත කරාට පස්සේ මැතිවරණයේ ඕන වෙලාවක පැවැත්වීමට අවස්ථාව ලැබෙනවා. දැන් අද කවද විතර තියයිද ඔබතුමා කැබිනට් මණ්ඩලයේ සමන්? නෑ දැන් කැබිනට් මණ්ඩලයේ කටයුත්ත කෙරිලා. දැන් පක්ෂ නායක රැස්වීමේදී පාර්ලිමේන්තුවේදී මේ පනත මේ පාර්ලිමේන්තුවට විවාදයට ගන්න දවස තීරණය කරගත්තම එදාට විවාදයට අරගෙන සම්මත කරගෙන ඡන්දෙට යන්න පුළුවන්. එහෙම කාල කාල කියන්නේ කාල දැන් පක්ෂ නායක රැස්වීමේදී තමයි ඉල්ලීම කරන්න ඕන මේක ඉක්මනට ගන්න කියලා පාර්ලිමේන්තුවට. ඒක ඉල්ලයි විපක්ෂ මන්ත්‍රී අනිවාර්යෙන්ම ඉල්ලන්න දැන් අවස්ථාවක් තියෙන පාර්ලිමේන්තුවේ. ඉල්ලගත් ඉල්ලගෙන තීන්දුව කරගමං මැතිවරණය තියන්න පුළුවන්. දැන් ඒ මැතිවරණයට කොහොමද ඔබතුමාලා තනිව තරඟ කරනවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට? එහෙම නැත්නම් හංසයා වගේ එක්සත් ජාතික පක්ෂයක සම්බන්ධ වෙලා තරඟ කරනවද? අපි අපේ ජීවිතේ තියෙනකන් එහෙම ඔය හංසයෝ වෙන වෙන විදියට තරඟ කරන්න සූදානම් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටියට
එක්සත් ජනතා නිදහස් සන්ධානය හැටියට තමයි අපි තරඟ කරන්න අදහස් කරන්නේ. ඉතින් අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාගේ සහ රටේ අනාගතය වෙනුවෙන් මේ තියෙන විවිධ පෞද්ගලික ප්‍රශ්න පැත්තකට දාලා පක්ෂය හැටියට එකතු වෙලා රට සහ පාක්ෂිකය ආරක්ෂා කරන්න කටයුතු කරයි කියලා. මගේ අවසාන ප්‍රශ්න, ඔබතුමාට ඉතාමත් දීප්තිමත් වෘත්තීය ඉතිහාසයක් තිබුණා වගේම වෘත්තීය අනාගතයක් ගොඩනගා ගැනීමේ හැකියාව තිබියදී ඒ සියල්ල පසෙකලා තමයි දේශපාලනය තෝරගන්නේ. මීයක් කඩන්නේ අතලෙව කන්න නෙවෙයිනේ. මොනවාද ඔබතුමාගේ අනාගත ඉලක්කය? නෑ ඉතින් මට මගේ මිනිස්සුන්ට වැඩ කරන්න පුළුවන් නම් මගේ රට විශේෂයෙන්ම මගේ ගාලු දිස්ත්‍රික්කය සංවර්ධනය කළා මගේ රටට යම් සේවයක් කරන්න පුළුවන් නම් මට ඒක තමයි ආපස්සට බැලුවම ලබන්න පුළුවන් සතුට. මං හිතනවා මගේ දේශපාලන ඉතිහාසයේ මට ඒක පස්සට හැරිලා බලලා සතුටු වෙන්න පුළුවන් කියලා මෙතෙක් ඉදිරියටත් ඒ සතුට තියෙනවා නම් මං හිතන්නේ වෙන ලොකු දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අගමැති හෝ ජනාධිපති සිහිනයක් එහෙම මේ අපි තේරුම් ගන්න ඕන අපි මෙතන ඉන්නේ මිනිස්සු අපිට කැමැත්ත තියෙනකන් විතරයි. ඉතින් අපි විභාගයක් කරා නම් මම නීතිපතියෙක් හිටියා නම් මට නීතිපති වෙන්න අග්‍ර විශ්වකාරයා වෙන්න මාස්ටර්ස් එක පස්සේ PhD එකට යන්න ඒ වගේ පෞද්ගලික අරමුණු තියාගත්තට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි මෙතන මේ මිනිස්සුන්ගේ වැඩ ටික ගැන බාර දීපු වගකීම ගැන අපි හිතලා කටයුතු කරොත් ලැබෙන සතුට විතරයිනේ දේශපාලනඥයෙක්ට ඇත්තටම ඉතුරු වෙන්නේ. එහෙම නැතුව අපි තවත් මෙතන ඇවිල්ලා වෙන වෙන දේවල් කරන්න ගියොත් අර ටිකත් අතපහසු වෙනවා. ඉතින් මම මෙතෙක් මම බොහොම සෑල්ලුවෙන් මේ ඒ වැඩ ටික කරගෙන ආවා. ඉස්සරහටත් ඒ ටික කරගෙන හිටියම ප්‍රමාණවත් මගේ පක්ෂය එකතු වෙලා අපේ පාක්ෂිකයන්ට සාඩන පීඩන ඇති නොවන ආකාරයට අපේ රටට හිත ඇති ගමනකට මඟ පෑදෙනවා නම් අන්න ඒක තමයි මගේ බලාපොරොත්තුව මේ මොහොතේ හිතට වද දෙන. හොඳයි, නිපුණතා සංවර්ධන ආවෘතිය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මෙතුමනි බෙහෙවින් ස්තුතියි 360 අරමුණ පිළිගෙන අපේ මෙදිරිත් පැමිණිය. බොහොම ස්තුතියි, ආරාධනා කරනවා. අපි ලබන සතියේ සමාජ කටගැස්ම දෙරණ 360 හමු සුබ රාත්‍රියක්.